දම් සිහනද සාදු නිවනට යන මග සිටින පතාගෙන ඇද නැති බව සිත තුල රඳවාගෙන සුවච සුමුදු ගුණ ඇති කරවාගෙන කලයුතුමය අතිමාන නසාගෙන සතුටුවලද දෙයකින් සුවසේහින්ද අඩුකොට වැඩ නිති සැහැල්ලුවෙන් ඉඳ දමනය කළ ඉඳුරන්ද නුවන මැද හිතමිතුරුව කුලයේ නොවැලෙන සඳ නුවනෙතියන්ගෙන් දොස් නොලබන්නේ සුළු වරදක් හෝ නොම කරමින්නේ බිය නැති සැප ඇති දිවි පතමින්නේ සියලු සතුන් හට මෙත් පතුරන්නේ බියපත් තෙතිගත් සතුන් ද වේවා බියසක දුරු කළ රහතුන් වේවා ලොකු පොඩි දිග මහ සතුන් ද වේවා සමට සැපත ඇති සිත් ඇති වේවා පෙනෙන නොපෙනෙන සතුන් ද වේවා දුර ළඟ වසනා සතුන් ද වේවා ඉපදුන ඉපදෙන සතුන් ද වේවා සමට සැපත ඇති සිත් ඇති වේවා කිසිවෙක් කිසිවෙකු නොමරවටාවා කිසි තැනකදී ඉහලින් නොසිතාවා නපුරු දරුණු බස් නොම පවසාවා අනිකෙකුගේ දුක කැමති නොවේවා ත
තම දිවි සම කොට පුතු සුරකින්නේ එකම පුතෙකු ඇති මව්විලසින්නේ මෙලෙසට ලොව සැම සතුන් දකින්නේ අපමණ මෙත් සිතමය පතුරන්නේ සියලු ලොවට එක ලෙස සලකන්නේ උඩයට සරසට හැම විලසින්නේ වෛර සතුරු බාධා නැතිවන්නේ අපමණ මෙත් සිතමය පතුරන්නේ සිටගෙන ඇවිදින හෝ හිඳිනා විට නිදන වෙලාවට හෝ නොනිදන විට සීකල යුතු මෙත් සිතමය හැම විට බඹ විහරණ ලෙස පවසයි එම විට මිසදිටුවක සිත නොම පැටලෙමිනි සිල්ගුණ දම් රැක යන මග නිවනේ කම් සැපයට කිසිවිට නොවැලිමිනේ මව් කුස නිදනට යලි නොම පැමිණේ සියලු සත්වයෝ සුවපත් වෙත්වා සියලු සත්වයෝ සුවපත් වෙත්වා සියලු සත්වයෝ සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සාදු සාදු නමස්කාර වේවා බුදු රුවනට සමදා බුදු හිමි සරණ යමි නමස්කාර වේවා ධම් රුවනට සමදා සදහම් සරණ යමි නමස්කාර වේවා සංඝ රුවනට සමදා මහා සංඝ සරණ යමි නමස්කාර වේවා තුනු රුවනට
සතිසාරණ සාරණ යමි සාදු. අපි සාකච්ඡා කළා සංසාරේ දෙවියෙකුට වේවා මිනිසෙකුට වේවා වාසනාවට පිහිටන්න ඕන මූලික දේ මොකක්ද? ප්‍රඥාව. බුදුරජාණන් වහන්සේකට උපමාවක් දේශනා කළා. මුදුන් වහලේ දැන් අපි ගත්තොත් ඔබ දැකලා තියෙන සමහර රවුම් වහලවල් එක මුදුනක් තියෙන. ඒ මුදුන් වහලේ හදලා තියෙන්නේ ඒ මුදුනේ තියෙන තනි ලීයක්, රවුම් ලීයක්. ඒ ලීයේ තමයි අර පරාල ඔක්කොම වද්දන්නේ. එතකොට මේ මැද තියෙන මේ රවුම් ලීය නැත්තම් එක පරාලයක් වද්දන්න බෑ. මේ මැද තියෙන රවුම් ලීයට කියනවා කැනි මඩල කියලා. එතකොට එහෙනම් අර මුදුන් වහල ගහන්න අනිවාර්යයෙන්ම තියෙන ඕන මොකද්ද? කැනි මඩල. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ කුසල් දහම් කෙනෙකුට වැඩෙන්න අනිවාර්යයෙන්ම තියෙන ඕන මොකද්ද? ප්‍රඥාව. එහෙනම් අපි තේරුම් ගන්න ඕනේ මේ කුසල් දහම් වැඩෙන්න මූලිකව උදව් කරන ගුණයක් තමයි ප්‍රඥාව. ප්‍රඥාවට තව වචනයක් සඳහන් වුණ ධර්මයේ යෝනිසෝ මානසිකාරය කියලා. ඒ යෝනිසෝ මානසිකාරයේ එහෙම නැත්නම් ප්‍රඥාවේ ලක්ෂණය මොකද්ද? ඒකේ ස්වභාවය මොකද්ද? ඒ ප්‍රඥාව හෝ යෝනිසෝ මනසිකාරේ ඇති කරන දෙයක් තමන්ගේ කනට ඇහුනොත් ඒක ඇති වෙනවා. එතකොට දැන් ප්‍රඥාව එහෙම නැත්නම් යෝනිසෝ මනසිකාරේ කෙනෙකුගේ හිතේ තියෙනවා කියමු. ඒක තියෙනවා, ඔහේ තියෙනවා. ඒක හරියට වතුරෙන් උඩට ආපු නෙළුම් පොහට්ටුව වගේ. එතකොට බාහිරින් ලැබෙන ධර්මය, භාග්‍යතුන් වහන්සේගේ ධර්මය, ඒක හරියට හිරු කිරණ වගේ. එතකොට හිරු කිරණ වැදුනොත් අර නෙළුමට මොකද වෙන්නේ? ඒකේ බලින් පෙති දිග හරින්න දෙයක් නැහැ. මොකද සිද්ධ වෙන්නේ? පෙත්ත හිමීට දිගෑරෙනවා. ඒ හිරු කිරණ වැටුනහම නෙළුමට වෙන දෙයක්. ඒ වගේ බුදුරජාණන් වහන්සේ නමකගේ ධර්මයක්, නිර්මල ධර්මයක් ඒ විදිහටම කෙනෙකුට ඇහුනොත් ඒ ඇසුනහම ඒ කිනාට අවබෝධ වෙන්න උවමනා විදිහට යෝනිසෝ මනසිකාරේ හැදෙනවා කියන්නේ යෝනිසෝ මනසිකාරය තියෙන ලක්ෂණේ. ඒක ප්‍රඥාවේ තියෙන ලක්ෂණේ. එතකොට මේ ධර්මයේ අහනකොට ඒක හැදෙන්නේ නැහැ කියලා කියන්නේ ප්‍රඥාව නැහැ කියන එකයි. එතකොට මේ විදිහට අපි තේරුම් ගන්න ඕනේ. එහෙනම් ධර්මයේ අහන කෙනෙකුට, ධර්මයේ හැසිරෙන කෙනෙකුට අභ්‍යන්තර වශයෙන් උපකාරී වෙන දේ මොකද්ද? ප්‍රඥාව. එහෙම නැත්නම් යෝනිසෝ මානසිකාරේ. ඒකයි බුදුරජාණන් වහන්සේගේ කාලේ නානා ප්‍රකාර අදහස් තිබුණු. නානා ප්‍රකාර මත තිබුණු මිනිස්සු හිටියා. එතකොට ඒගොල්ලන්ගේ හිතේ තිබුණ ওই ලක්ෂණේ මොකද්ද? නුවණින් මෙනෙහි කරන්න පුළුවන්කම. එහෙම නැත්නම් ප්‍රඥාවෙන් දකින්න පුළුවන්කම. හැබැයි තිබුණා කිව්වට ඒ තිබෙන බව තමන් දන්නේ නැහැ. තමන් දැනගන්න ඕනත් නැහැ. තමන් දැනගන්න ක්‍රීමේකුත් නැහැ. නිර්මල ධර්මයේ තමන්ට ඇහුණා නම් ඇහුණු ධර්මයේ අවබෝධ කරවීම යෝනිසෝ මනසිකාරේ ලක්ෂණයයි. එතකොට යෝනිසෝ මනසිකාරේ නැති කෙනෙක්
දිවා රාත්‍රී අහා හිටියත් තමන් ඉන්නේ පරණ තැන. ඉතින් මේ නිසයි අපි ওই ප්‍රඥාව ගැන මෙච්චර විස්තර කළේ. මේකේ තේරුම මොකද්ද? මේ භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයේ ප්‍රතිඵල බලෙන් ගන්න බෑ කියන එකයි. ඒක බලෙන් ගන්න බෑ. එතකොට අපේ හිතේ තියෙන ප්‍රඥාව වැඩ කරන ආකාරය, එහෙම නැත්නම් යෝනිසෝ මනසිකාරයේ පිබිදෙන ආකාරය, ඒක ලෝකේ දන්නේ බුදු කෙනෙක් විතරයි. ඒක වෙන පිටස්තර කිසි කෙනෙකුට බෑ. වෙන කෙනෙකුට කරන්න බෑ ඒක. අදත් ලෝකේ හරියට ඉන්න විමුක්ති හොයාගෙන යන අය. විමුක්ති හොයාගෙන ගියාට විමුක්ති ලැබෙන්නේ. ඒකට හේතුව තමයි මේ ප්‍රඥාවේ තියෙන අඩුවයි නිර්මල ධර්මය අහන්න ලැබෙන්නේ නැතිකමයි. එතකොට බුදුරජාණන් වහන්සේගේ කාලේ බොහෝ පිරිසක් හිටියේ ඔය ප්‍රඥාව පිහිටපු අය. යෝනිසු මනසිකාරය පිහිටපු අය. ඉතින් ඒගොල්ලන්ට බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඇහුණා. දැන් අපි ගමු මේ ලෝකයේ මේ යුගයේ හැටි. දැන් බුදුරජාණන් වහන්සේ පිරිනුවම් පාලා අවුරුදු 232ක් ගත වුණාම තමයි මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩියේ. ඒ වෙද්දි ලංකාවේ සිටි මිනිස්සු එහෙමයි. ඒ මිනිස්සුන්ට තිබුණා අර යෝනිසෝ මනසිකාරය කියලා එකක් හිත ඇතුලේ. ප්‍රඥාව කියලා එකක් තිබ්බා. එතකොට පිටින් ලැබුණේ මොකද්ද? ධර්මය. ධර්මයේ ලැබෙනකොටම අවබෝධ වුණා. එතකොට මේ ප්‍රඥාවෙන් ලොව බලන්න හැකියාව තියෙන අයට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අනිත්‍ය වශයෙන් දකින්ද කියලා. එතකොට යා පාට ගාලා යාගේ උනිසු මනසිකාරය වැඩ කරන්න ගන්නවා. දුක් වශයෙන් දකින්ද කියනවා. අනාත්ම වශයෙන් දකින්ද කියනවා. ශුඤ්ඤතෝ ලෝකං අවික්ඛස්සු මොග්ගරාජ සදා සතු. බුදුරජාණන් වහන්සේ මොග්ගරාජ කියන නුවණැති කෙනාට කියනවා මොග්ගරාජ හොඳ හැම තිස්සෙම සිහියෙන් ලෝකේ බලන්ඩ ශුඤ්ඤතෝ හිස් දෙයක් වගේ. එතන ලෝකේ කිව්වේ මොකද්ද? ඇස දිහා, කන දිහා, නාසය දිහා, දිව දිහා, කය දිහා, මනස දිහා බලන්න කිව්වා හිස් දෙයක් වගේ. මොකෙන් හිස්ද? මම කියන දෙයින් හිස් දෙයක්. මගේ කියන දෙයින් හිස් දෙයක්. මගේ ආත්මය කියන දෙයින් හිස් දෙයක් වගේ ලෝකේ බලන්න කිව්වා. එතකොට එහෙම ලෝකේ දිස බලනකට මොකද වෙන්නේ? ඒකේ තියෙනවා බුදුජානස් දේශනා කරනවා ශුඤ්ඤතෝ ලෝකං අවික්ඛස්සු මොග්ගරාජ සදා සතු අත්තානු දිට්ඨින් ඌහච්ච. එහෙම හිස් දෙයක් වගේ ලෝකේ බලද්දි අර තමාගේ වසඟේ පවත්වන්න පුළුවනි කියලා තමන් ගාව තියෙනවා දැඩි මතයක්. ඒක ඉදිරිලා යනවා. ඒක හිස් දෙයක් වශයෙන් බැලුවාම අත්තානු දිට්ටින් උවච්ච ඒවං මච්චුතරෝ සියා. එතකොට ඔබ මාරයා තරණය කරන්නේය. මාරයාව පාස් කරගෙන යනවා. ඒකයි කියන්නේ මාරයාව පාස් කරගෙන යනවා. මච්චුතරෝ සියා ඒවං ලෝකං අවෙක්ඛන්තං. ඒ විදිහට ලෝකයේ දෙස බලද්දී මච්චු රාජාන පස්සති මාර්යාට ඔබ නොපෙනි. එතකොට බලන්න දැන් බුදුරජාන් වහන්සේ මොග්ගරාජ භික්ෂුවට මොග්ගරාජට ඒ කතාව ඒ කාරණේ පැහැදිලි කරන්නේ ඒ මොග්ගරාජගේ හිතේ තියෙන ප්‍රඥාවේ ප්‍රමාණිතයි. එතකොට මොග්ගරාජට මේ කතාව කියනකොට ඔහුගේ යෝනිසු මනසිකාරය ඔහුගේ ප්‍රඥාව එකත් එක්ක බද්ධ වෙනවා.
ඊට පස්සේ ඒක වැඩ කරන්න ගන්නවා. සිලු කලයි ධර්මය අවබෝධ කරනවා. දැන් අපි පාඩම් කරන් ඉන්නවා මේ. දැක්කනේ. අපි මෙනෙහි කරගන්න බලනවා, මෙනෙහි කරගන්න බෑ. තේරුම් ගන්න බලනවා, ඒක වහගෙන දෘෂ්ටි එනවා. ඒක වහගෙන පටලැවිලි එනවා. මොකද හේතුව? ඒ ප්‍රඥාව අඩුයි. එතකොට බුදුරජාණන් වහන්සේ ඒ විදිහට ශ්‍රාවකයෝ ඒ එක එක ශ්‍රාවකයන්ගේ ස්වභාවයේ බල බලා ඒ ඒ ස්වභාවය ඇයිට එහෙම ධර්මයේ දේශනා කරනවා. දේශනා කරද්දී මොකද වෙන්නේ? ඒ භික්ෂුන් වහන්සේලාට ඒ ධර්මය අහනකොට හොඳට ප්‍රඥාව වැඩ කරන්න ගන්නවා. දැන් ඔබට තේරෙනවද අපි උදේ කතාවෙදි කිව්වා අද වර්තමාන ලෝකයේ මිනිසයාට නැති මොකද්ද? ප්‍රඥාව අර සෑම මෝඩකමක්ම තියෙනවා. නැති ප්‍රඥාව. හැබැයි අද වර්තමාන මිනිස්සු හිතන් ඉන්නේ හොන්දලා වගේ ප්‍රඥාවන්තයෝ කොහෙවත් නැtei කියලා. ඒ මොකද්ද? ඒක ලොකුම මෝඩකම. එතකොට ප්‍රඥාවන්තයා ඈතර වෙලා ගියා. ප්‍රඥාවන්තයා නිවන් දැක්කා. අනාගාමි වුණා. සෝවාන් වුණා. සකදාගාමි වුණා. සෝවාන් වුණා. එතකොට මේ ප්‍රඥාවන්ත අය තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගයේ විවෘත වුණේ. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ විවෘත වෙන්නේ සම්මාදිට්ඨියෙන් නම්. ඒ සම්මාදිට්ඨිය ඇති වෙන්නේ ප්‍රඥාවන්තයාට නම්. ඒ ප්‍රඥාවන්තයා ඒක කරගෙන ගියා. දැන් අපිත් මහන්සි වෙනවා ඒක කරන්න. ඒක අපි හරි විදියට කරගන්න බැරි වුණොත් මොකද වෙන්නේ? අපිට නිකන් ඒක ආභරණයක් කරගන්න ඉවි. එහෙම නැත්තම් ඒක ඒ වෙනුවෙන් හරි එහෙම එකක් කරගන්න ඉවි. නමුත් ප්‍රඥාවෙන් කළ යුතුද වෙන්නේ. ඒකට ප්‍රඥාවන්තකම යෝනිසෝ මනසිකාරය ඇති වුණාම ඒකේ පදනම මොකද්ද? දැන් සම්මාදිට්ඨිය ඇති වුණාම පදනම මොකද්ද? පදනම තමයි එයා සැනකින් හඳුනා ගන්නවා මේ කුසල්. මේ කුසල් මුල්. මේ අකුසල්. මේ අකුසල් මුල්. ඕක තමයි ප්‍රඥාවේ ආරම්භය. එතකොට ප්‍රඥාවේ ආරම්භය මොකද්ද? කුසල් අඳුනා ගන්න එක. කුසල් මුල් අඳුනා ගන්න එක. කොහේ කුසල්ද? තමන්ගේ. මේ කුසල් කියලා තමන්ගේ කුසල් හඳුනා ගන්නවා. මේ කුසලයට මුල් වෙච්ච කාරණාව කියලා ඒක හඳුනා ගන්නවා. මේ අකුසලයේ කියලා තමන්ගේ අකුසලේ හඳුනා ගන්නවා. මේ අකුසලයට මුල් වෙච්ච කාරණේ කියලා අඳුන ගන්නවා. කුසලිය අඳුන ගත්තාම කුසලයට මුල්ලා තියෙන එක්ක ලෝභ නැතිකම. එහෙම නැත්නම් ද්වේෂේ නැතිකම. එහෙම නැත්නම් මොහේ නැතිකම. අකුසලයේ තමන් තුල හට ගත්තාම අකුසලයේ හට ගන්න මුල්ලා තියෙන එක්ක ලෝභය. එහෙම නැත්නම් ද්වේෂය. එහෙම නැත්නම් මුලාව. මේක පඩ් ගාලා හඳුනා ගන්නවා. ඒක තමයි ප්‍රඥාවේ මූලික ලක්ෂණය. එතකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් කෙනෙකුගේ ධාරණ ශක්තිය දිහා බලලා, එහෙම නැත්නම් කෙනෙකුගේ කල්පනාව දිහා බලලා කෙනෙක් සියුම් විදියට කතා කරනවා කියලා. මොකද හේතුව? ලෝකේ තර්කය කියලා කියන්නේ කේස් පැලෙන තර්ක කියලා බහලා තියනවාද? කේස් පලනවා කියන්නේ ගොරෝසු එකක්ද සිවුම් එකක්ද? සිවුම් එකක්. ඒතකොට කෙනෙක් කිස් පැලෙන තර්ක සිවුම් විදියට කළොත් මෝඩ ලෝකයේ මොකද හිතන්නේ? මේ මහා නෝනෙත්තෙක්. මේ මහා නෝනෙත්තෙක් කියලා හිතනවා. ඇයි? හේතුව ලෝකේ නෝනෙත්තා කියන්නේ ඒබඳු දේවලු සම්මත කරගෙන ඉන්නවා. කෙනෙක් තියෙන මහා දැනුමක් තියෙන ලොකු විශේෂපතයක් තියෙනවා. අපි ගත්තොත් සාගරය ගැන, ආකාශය ගැන, පොළව ගැන, ගහ කුලම් ගැන, සතා හීපාව ගැන දන්නවා.
මේ ඔක්කොම විස්තර කියනකට මිනිස්සු කියනවා හා මේ තැනත්තා මහා නුවණ ඇත්තේ. නමුත් කුසල් දන්නේ නැත්තම්, කුසල් මුල් දන්නේ නැත්තම්, අකුසල් දන්නේ නැත්තම්, අකුසල් මුල් දන්නේ නැත්තම් නුවණින් කළ යුතු කිසිවක් කරන්න බෑ. එතකොට බලන්න අපිට ගොඩාක් උපකාරී වෙන්නේ මේ ජීවිතේ දැනුගත්කමම නෙමෙයි. දැනුගත්කම නෙමෙයි. අද්දකින් ගොඩක් තිබීම නෙමෙයි. දැන් අපිට අද්දකින් වැඩි වෙලා නෙමෙයි, පස්සේ දැන් අපිට අද්දකින් වැඩි කොම. නේද? ඒ නිසා අද්දකින් වලින් මිනිස්සුන් මෝරනවා කියලා මම විශ්වාස කරන්නේ නැහැ. කියවීමෙන් මිනිස්සුන් මෝරනවා කියලා මම විශ්වාස කරන්නේ නැහැ. මං විශ්වාස කරන්නේ මිනිස්සු මෝරන්නේ ප්‍රඥාවෙන්මයි. ඒ මේ මෝරන්න උපකාරී වෙන්නේ භාග්‍යතුන් වහන්සේගේ ධර්මයයි. ඒ ධර්මයෙන් තොරව ඒක ලෝකෙ කිසි කෙනෙකුට කරන්න බෑ. ධර්මයේ නැති ලෝකෙට ඕනතරම් කරණම් ගහන්න පුළුවන් ධර්මයේ නැති ලෝකෙ ඉස්සරහා. අයි ධර්මයේ නැති ලෝකෙ ඉස්සරහා ගහන ගහන කරණම විඥාවක්, විසිතුරු දෙයක්. ධර්මයේ තියෙන ලෝකේ මිම්ම හඳුනනවා. එතකොට දැන් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඒකයි උන්වහන්සේ දේශනා කළේ මාගේ ධර්මයේ තියෙන්නේ ප්‍රඥාවන්තයන්ටයි කියලා කිව්වේ ඒකයි. ඉතින් ප්‍රඥාවන්ත මිනිසයා දිහා බලලා උන්වහන්සේ ධර්මයේ කියනවා. කිව්ව මේක අවබෝධ වෙනවා. ඒක උන්වහන්සේ විතරක් නෙවෙයි. දැන් බුදුරජාණන් වහන්සේගේ කාලේ උන්වහන්සේ ධර්මය අපි දන්නවා. උන්වහන්සේ ධර්මය කියද්දි ඔබ අහලා තියෙනවනේ, මට මතක හිටියට සුචි රෝම කර රෝම වගේ යක්ෂිය දෙන්නේ ධර්මය ඇහුවනේ. ආලේ ඒගොල්ලෝ ආකහේ ඉඳගෙන ධර්මය කතා කළා. එතකොට කාළී කියලා උපාසිකාවක් හිටියා සොල්දරේ. සොල්දරේ වාඩි වෙලා ඉන්නවා, ඈට ඇහෙනවා මේ කතන්දරේ ධර්ම කතාව. මොකද වුනේ? සුවන් වුණානි. හිරු නැගෙන්නේ කොහෙන්ද? හිරු රැස් වැටෙන්නේ කොතනටද? එතන තියෙනවා නම් පිපෙන දෙයක්. පිපෙන එක ස්වභාවයක්. හිරු රැස් පොකුණට වැටෙද්දී නෙළුම තියෙන පොකුණ අස්සේ නම්, වතුර අස්සේ නම් මොකද කරන්නේ? බෑ, පිපෙන්නේ. ඒ නිසා මේවා හරි හොඳයි තමන්ගේ ජීවිතේ තේරුම් ගන්න මේ විග්‍රහයන්. නැත්නම් ඉතින් අපි අපි ධර්මය ඉගෙන ගන්නවා, දැන් අපි අරක ඉගෙන ගන්නවා, මේක ඉගෙන ගන්නවා, දැන් අපි අරක පාඩම්, මේක පාඩම්, ඊළඟ එක පාඩම් කිය අපිටත් පුළුවන් කියෝ කියෝ ඉන්න. ඒ වුණාට අපේ ජීවිතේ වෙනසක් වෙන්නේ නැත්තම්, ඒ කියන්නේ මේක කුසල් කියලා හඳුනගන්න අපි සමර්ථ නැත්තම්, මේක අකුසල් කියලා හඳුනගන්න සමර්ථ නැත්තම්, මේක තමයි කුසලයට මුල් වෙලා තියෙන්නේ කියලා තමන්ට පේන්නේ නැත්තම්, මේක තමයි අකුසල් වලට මුල් වෙලා තමන්ට පේන්නේ නැත්තම්, තමන්ට කුසල් වඩන්නේ කොහොමද? අකුසල් දුරු කරන්නේ කොහොමද? ඒකක්වත් බෑ. ඉතින් මේ නිසා ඒ නුවණ කියන එක, ඒකයි මම කිව්වේ මේ කාලේ ඒ නුවණ කියන එක ඇති කරගන්න පිළිවෙලක් අපිට හොයන්න බැරි. ඒක උපතින් එන්න ඕන නිසා. ධර්මයේ තියෙනවා. හිරුපායනවා. පොකුණ තියෙනවා. නෙළුම් තියෙන්නේ වතුරස්සේ. එතකොට මොකද්ද වෙන්නේ? හිමින් 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 ඒ නෙළුම් මෝරලා වතුරෙන් උඩට ආපු ගමන් පිපෙන්නේ නැහැ. මොකද වෙන්නේ? ටික ටික ඒක ඒ වතුරෙම මෝර මෝර තියෙන්න ඕන. එතකොට මොකද වෙන්නේ? ඒක මේරුවාම හොඳට හිරු ඒ පිපෙන මට්ටමට ආවනම් නෙළුම් පොහට්ටුව හිරු රැස් ආපු ගමන් පෙත්ත පෙත්ත දිගහැරෙන එකේ ස්වභාවය. දැන් මෙවෙන් තේරුම් ගන්න මාර්ගඵල බාහිර කිසිම කෙනෙකුට දෙන්න බෑ. දෙන්න බෑ ඒක. ඒක කරන්න පුළුවන් බුදුරජාණන් වහන්සේට, බුද්ධ ගුණයෙන් යුතු බුදුරජාණන් වහන්සේට.
ඒ කොහොමද ඒක කරන්නේ? උන්වහන්සේ ඒ කෙනාගේ බලනවා මේ ප්‍රඥාව කොහොමද කියලා. ඒක සමහර විට ඒ ආගේ ප්‍රඥාවට උවමනා කරන පුංචි ගිනි පුපුර. එහෙම නැත්නම් පුංචි එළිය. එයාගේ හිතේ පැලවිලා තියෙන්නේ ගොඩක් කාලයකට කලින්. එතන ඒක පත්වින රටාවට උන්වහන්සේ ධර්මයේ කියනවා. ඒකයි. සමහර අවස්ථාවල බුදුරජාණන් වහන්සේගෙන් ඇවිල්ලා නැත්තම් බුදුරජාණන් වහන්සේ වඩින තැන්වලදී වෙන ප්‍රශ්න මිනිස්සු අහනවා. නමුත් බුදුරජාණන් වහන්සේ වෙන උත්තරයක් දෙනවා. හැබැයි ඒ උත්තරය අහනකොට එයා සෝවාන් වෙනවා. මොකද හේතුව? යාගේ ප්‍රඥාව අවදි වෙන්නේ ඒ උත්තරින්. ඉතින් ඒ වගේ විස්තර ගොඩාක් තමයි අපි මේ බුද්ධ දේශනාවල මේ අපි ඉගෙනගෙන තියෙන්නේ. එතන බුදුරජාණන් වහන්සේ අර ප්‍රඥාව අවදි කරන කෙනාට ප්‍රඥාව අවදි කරවන්න නැත්නම් යෝනිසෝ මනසිකාරය අවදි වෙන්න දේශනා කරපු දේශනා රාශියක් දීඝනිකායේ, මජ්ක්‍ධිමනිකායේ, සංයුත්තනිකායේ, අංගුත්තනිකායේ ආදී දේශනාවල සඳහන් වෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ තව්තිසාවට වැඩම කරලා මාතෘ දිවි රාජා ප්‍රමුඛ පිරිසට සියුම් ධර්මය අභිධර්මයේ දේශනා කළා. ඒක ඒ දෙවියුරුන්ට තේරුණා. අපි මෙහි පාඩම් කරගෙන රණ්ඩු වල්ලන ඔබ අභිධර්මයේ ඉගෙන ගත්තේ නැහැ, මම ඉගෙන ගත්තා. ඔබ දන්නවා මම දන්නේ. එහෙම නැත්තම් මම දන්නවා නුඹ දන්නේ. එතකොට එයා මොකද දන්නේ නැත්තේ? කුසල් දන්නේත් නැහැ, අකුසල් දන්නේත් නැහැ. කුසල් මුල් දන්නේත් නැහැ, අකුසල් මුල් දන්නේත් නැහැ. මිසදුටුවක ඉන්නේ. ඉතින් මිසදුටුවක ඉඳලා තමන්ගේ දැනුම හුවා දක්වලා මේකේ ගණ්ඩ දෙයක් නැහැ. ඒකයි මේකේ වැදගත් වෙන්නේ, මේක ඉගෙනගෙන තිබීම. දැන් බලන්න බුදුරජාණන් වහන්සේගේ දැන් කාලේ බුදුරජාණන් වහන්සේ කාලේ හිටියා ප්‍රඥාව නැති අය. හිත පහදව ගන්න බැරි අය හිටියා. දැන් බුදුරජාණන් වහන්සේගේ කාලේ එක විවාහක තරුණෙක් පැවිදි වුණා. පැවිදි වෙලා භාවනා කරන දෙ මේ ගෑනුවෙක් කිනා වෙන මිනිසෙක් එක්ක ලිංගතුකම. ඊට පස්සේ දැන් ගෑනුවෙක් කෙනා බය වුණා. දැන් මේ සිවුරු පුරවපු මගේ ස්වාමියා බැරි වෙලාවස් සෑසනේ ගැන කලකිරිලා ගෙදරට ආවොත් කම්මුතුයි. දැන් බලන්න නෝනත් නැහැ. ඊළඟට පැහැදුනිත් නැහැ. ඊට පස්සේ තරව කාර්යෝ කැඳෙව්වා. කැඳුවලා සල්ලි දුන්නා. දීලා කිව්වා අපේ මිනිස්සයා දැන් මහන වෙලා ඉන්නේ. ආන් අසවල් පලාතේ ඉන්නේ. ගිහින් මරාපන්. අල්ලස් ගත්තා. හොරු ටික ගියා. දැන් මේ අහිංසක භික්ෂුව භාවනා කරනවා කැලේක. අල්ල ගත්තා. අල්ලගෙන දැන් මරන්න හදන්නේ. ඒකට මේ භික්ෂුව කියනවා පින්වත්නි මාව මරන්න එපා. මට එක රැයක් ඉඩ දෙන්න ජීවත් වෙන්න. එක රැයක් ජීවත් වෙන්න ඉඩ දෙන්න කිව්වා. එතකොට ඒ ගොල්ලෝ කියනවා හරු ටික කියනවා බෑ 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 දෙන්නේ. ඒ රැය තුල උඹ මක්කරයිද කවුද දන්නේ? අපිට සාක්කි නෑ කිව්වා. ඊට පස්සේ මෙයා කිව්වා නෑ මම පැනලා යන්නේ නෑ. මං ඉන්නවා. මට ඉඩ දෙන්න කිව්වා. මට මේ මම මේ පොඩි වැඩක් කර කර ඉන්නේ. මට මේක කරගන්න ඉඩ දෙන්න කිව්වා. බෑ කිව්වා. ඊට පස්සේ මෙයා මොකද කළේ? ලොකු කළු ගලක් ගත්තා. කකුල් දෙක දිග ඇරියා. තමන්ම උඩට දාලා කළු ගල දනිස් දෙක තලා ගත්තා. තලාගෙන ඇහුවා මේ සාක්කිය මදිද කියලා ඇහුවා. දැන් මට යන්න පුළුවන්ද කියලා ඇහුවා. මේ බලන්න කිව්වා. එතකොට මේ කෙනා කොහොම මෙනෙහි කරන්න ඇද්ද ධර්මයේ? කොහොම වීරියක් ගන්න ඇද්ද? කොහොම ජීවිතේ තේරුම් ගන්න මහන්සි ගන්න ඇද්ද? මේ සසර ගැන කොච්චර තේරෙන කෙනෙක් වෙන්න ඇද්ද?
කොච්චර වටහා ගන්න නැද්ද මේ කාරණේ? අන්න ඒකට ප්‍රඥාව කියන්නේ. පාන්දර වෙද්දී රහතන් වහන්සේ නමක් හැටියට පිරිනවම් පෑවා. ඒ අසනීපෙන් රහතන් වහන්සේ නමක් හැටියට පිරිනවම් පානකට ගෑණි හිටිය ඈත වෙන්න පුළුවනි. ඒකිට මක්ුණාද? ආනන්තරීය පාප කර්මයේ සිද්ධ වුණා. ඒ තලන්ඩ උදව් කරපු සියලු දෙනාටත් ආනන්තරීය පාප කර්මයේ සිද්ධ. දැන් ඒගොල්ල කොහෙ ඇද්ද? කල්පයක් නිරේ. දැන් බලන්න පින රැස් කරගන්නවත් වාසනාව නැති අය. සිත පහදවා ගන්නවත් වාසනාවක් නැහැ. දැන් මම කිව්වා ඔන්න එක වාසනාවක් අහිමි. මොකද ධර්මයේ දැකීමේ වාසනාව. එහෙම නැත්නම් ප්‍රඥාව දියුණු කිරීමේ වාසනාව අහිමි. අඩු ගානේ ඊළඟ වාසනාවවත් තියෙන්න ඕන. මොකද සැනසිල්ලේ සීලයක් ආරක්ෂා කරගෙන බණ පොතක් කියවගෙන දානි පොඩ්ඩක් දීගෙන තිසරණේ රැකගෙන අහිංසකව ඉන්න තියෙන වාසනාව. ඒකත් අහිමි කරගත්තොත් ඉතුරු වෙන්නේ අකුසල් විතරයි නේද? එතකොට බුදුරජාණන් වහන්සේ ඉස්සල්ලාම බැලුවේ ප්‍රඥාවන්තයා දිහා. ඒ ප්‍රඥාවන්තයා දිහා බලලා නැත්තම් යෝනිසෝ මනසිකාරයේ පිහිටලා තියෙන, ඒ කියන්නේ උපතින් පිහිටන්න ඕන එකක් නේ. යෝනිසෝ මනසිකාරයේ පිහිටලා තියෙන කෙනා දිහා බලලා මේ කාරණේ පැහැදිලි කළා. හැබැයි සමහරු ඉන්නවා භාවනා කරන්න ආසා, භාවනාත් කරන හිතත් සමාධිමත් වෙනවා. බුද්ධ කාලෙත් හැබැයි ඒවා තිබ්බා. මොකද අමනුෂ්‍යයෝ නොමග යවනවා. කොහොමද නොමග යවන්නේ? අපි ගම භාවනා කරනවා කියලා අමනුෂ්‍යයෝ පෙනී හිටලා වන්දනා කරලා කියනවා, අනේ රහත් කෙනෙක් දැක්කා කියලා. එතකොට අර භාවනාවෙන් පෙනිච්ච එක ගැන මෙයාට මොකද්ද වෙන්නේ? මෙයා හිතන දැන් ඇත්ත තමයි, තමන් දැන් රහත් වුණා කියලා. දැන් මට එක ආච්චි කෙනෙක් හම්බ වුණා. ඒ ආච්චි කිව්වා ඒ රහත් වුණා කියලා. ඉතින් මම ඇහුවා, ආච්චි කොහොමද ඔයා රහත් වුණේ? මම මෙහෙම සමාධියක් වැඩුවා. සමාධියක ඉහළට ගියහම මට පේනවා ආකාහි දිබෑ කුරාණ එනවා, විෂ්ණු දිව්‍ය රාජයා. මල් මාලයක් අරන් ඇවිල්ලා කරට දෑවා කිව්වා. කරට දාලා කිව්වා රහත් කෙනෙක් මේ කියලා. ඉතින් අපිට බැරි වුණා ඒ ආච්චිගේ හිතේ පහළ වෙච්ච ඒක නැති කරන්න. ඇයි? හේතුව මේ විඥාණය මායාකාරී කියලා කතා කළාට අර අත්දැකීම ඉදිරියේ ප්‍රඥාවට තැනක් තිබුණේ නැහැ. ප්‍රඥාව නැති නිසා වෙච්ච දේවල්. සමහරුන්ට එක එක දේවල් භාවනාවෙන්, සමහරුන්ට භාවනා නැතුවත් නිකනු පේනවා. සමහරු නිකන් පේනවා මේ දෙවිවරු යනවා. ආලෝක පාත් වෙනවා. රැස් විහිදෙනවා. සමහරුන්ට පේනවා. සමහරුන්ට භාවනා කරාමත් පේනවා. ඒකට ගිහි පැවිදි කතාවක් නෑ. ඒ මොකක් හරි තමන්ගේ සංසාරේ තිබිච්ච මොනවරි දෙයක්. එතන මේකට කෙනෙක් රැවටෙනවා, හා මම මේ දැන් රහත් වෙලා ඉන්නේ කියලා. එතකොට කෙනෙක් හිතාමතා රවට්ටන්නත් පුළුවන්. රවට්ටපු ගමන් ඒකේන එක පාරක් රැවටුනොත් ආයි නිවැරදි වෙන තාක් රැවටෙන එක වෙන්නේ. ඉතින් එහෙම වුණාම ප්‍රඥාවට තියෙන යම් ඉඩකඩක් ඇද්ද ඒකත් නැතුව යනවා. එතකොට මොකද වෙන්නේ? අර ප්‍රඥාවට තියෙන තැන නැතුණාට පස්සේ එයා මුලාවටපත් වෙනවා කියන එක සාමාන්‍ය කාරණාවක්. ඒ නිසා පේන්නේ නැති ලෝකෙත් බැල්ම හිලාන තමයි ඉන්නේ. අපි මේ මනුස්ස ලෝකේ ආවට ඔබ දන්නවද අපි පස්සෙන් තව මැරිච්ච පෙර සංසාරයයි කොච්චර එනවද කියලා?
දන්නේ නැහෙනි. අපි පාරියද්දී අපි කොච්චර දකින්නද පූර්වී අය. ඒ නිසා එහෙම ලෝකයක තමයි අපි මේ මනුස්ස ලෝකෙ ඉපදිලා ඉන්නේ. ඉතින් ඒ නිසා අපි ඒ රටාවේ කොටස්කරුවෝ. එහෙම ඉඳගෙන තමයි මේ ප්‍රඥාව අපිට තියෙනවද නැද්ද දන්නේ. අපි මේ ධර්මයේ මෙනෙහි කරන්න කැමැති විය යුත්තේ. එතකොට අපිට මං කියන්නේ අභ්‍යන්තරික පේන්නේ නැහැ කියලා. අභ්‍යන්තරයේ අපිට යෝනිසෝ මනසිකාරයේ නුවණින් මෙනෙහි හැකියාවක් තියෙනවද කියලා අපිට පේන්නේ නැහැ. නමුත් අපිට කුසල් මේවා, කුසල් මුල් මේවා, අකුසල් මේවා, අකුසල් මුල් මේවා කියලා තමන් තුලින් වෙන තමන්ගේ ජීවිතයේ වෙන දේවල් තමන්ට තේරුම් ගන්න පුළුවන් නම් ඒ අනුසාරයෙන් තමන්ට නුවණක් යන්තම් තිබේද කියලා තේරුම් ගන්න පුළුවන්. එතකොට එහෙම කරගෙන බොහොම දැන් බලන්න බොහොම එතකොට කොච්චර බුද්ධිමත්වද මේ ගමන යන්න තියෙන්නේ. හරියට නොමග යනවා මේ ලෝකේ විමුක්ති හොයන අය. එතකොට ඊළඟට අපි කිව්වා දැන් අපිට මේ ප්‍රඥාවෙන් පැත්ත අහිමි වුණා කියලා අපි බාහිරින් ලබන්න තියෙන දේ අතාරින්න හොඳ නැහැ. මොනවද බාහිර ලබන්න තියෙන්නේ? භාග්‍යතුන් වහන්සේගේ ධර්මයයි. ඒ ධර්මයේ ඉගෙන ගන්න එක අතහැරියොත් ඊළඟ ආත්මෙටත් ප්‍රඥාව නැහැ. මේ ආත්මේ ධර්මයේ ඉගෙනගෙන ධර්මයේ ගොනු කරගෙන හිත පහදවාගෙන ඒක මෙනෙහි කර කර නෝනින් කල්පනා කර කර අපි යන්න ඕනේ. එතකොට අපිට මේ ධර්මයේ ඉගෙන ගැනීමෙන් ඇති වෙනවනේ සන්තෝෂයක්. ධර්ම ප්‍රීතියක් ඇති වෙනවා. ඒ ප්‍රීතියත් එක්ක ධර්මයේ ගැන මෙනෙහි කළ කොච්චර ලස්සන ධර්මයක් බුදුරජාණන් වහන්සේ දේශනා කළාද කියලා ඒ ගැන සතුටු වෙවි. ඒක තේරුම් ගන්න කැමැත්තෙන් ඉන්න ඕනේ. එතකොට ඒ උත්සාහය නිසා තමයි ප්‍රඥාව පිහිටන්න පටන් ගන්නෙ. ඒ උත්සාහය මේ ආත්මි කරන්නේ නැත්තම් මේ ආත්මේ නොකරපු දේ ඊළඟ ආත්මයට යන්නේ නැහැ. මේ ආත්මි කරපු දෙයක් ඊළඟ ආත්මයට යනවා. ඒකයි. දැන් මේ ආත්මේ කරලා තියෙන්නේ කේලම් කීම නම් ඊළඟ ආත්මයට යනවද නැද්ද? ඒක යනවා. අනුන්නේ ඇද සෙවීම නම් ඒක යනවාද නැද්ද? යනවා. මාන්නේ නම් ඒව තමයි ඔක්කොම ආරගෙන යන්නේ. මේ ජීවිතයේ බොහොම අහිංසකව ධර්මයේ ඉගෙන ගනින් ධර්මයේ පුරුදු කරමින් ගියා නම් ඒ ධර්මයට ඇතිවෙච්ච පැහැදීමත් අරගෙන යනවා. එතකොට පින්වත්නි මං කව ප්‍රඥා කොටස දැන් ඔය විස්තර කළේ. එතකොට දැන් ඔබ මතක තියාගන්න මෙහිම ප්‍රඥාවේ තියෙන මූලික ලක්ෂණිය මොකද්ද? කුසල් ලකුසල් හඳුනා ගන්න එක. ඒ මූලික ලක්ෂණිය තේරෙන්නේ නැත්නම් ත්‍රිපිටක ධාරී වුණත් වැඩක් නැහැ. ප්‍රඥාව නැහැ. ඊළඟට මම කිව්වා අපට ඊළඟට බොහොම ප්‍රයෝජන වෙන කාරණේ මොකද්ද? සිත පහදවාගෙන පින් කිරීම. මේ සිත පහදවාගෙන පින් කිරීම අපිට රැකවරණයක් සලස්සලා දෙනවා. මොකද්ද රැකවරණේ? දුගතියෙන් වළක්වන එක. දුගතියෙන් වළකින්න ඕනේ නැද්ද? දුගතියෙන් වළකින්න ඕනේ. ඇයි දුගතියෙන් වළකිය යුත්තේ? දුගතියේ උපන්නොත් ආයි ධර්මයේ හැසිරෙන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ඊළඟට පින් කියන මාත්‍රයක් ආහඩ ලැබෙන්නේ නැහැ. එතකොට මම එක කාලයක් ඔය මට මතකයි එක මං ආරණ්‍යකට ගියාම දැන් ඒ කාරණේ කිව්වට කමන්නේ නැහැ මං එක්තරා ආරණ්‍යකට ගියා. යනකට උන්වහන්සේ තරුණ භික්ෂුවක් බුදුබාපතන මං ඉතින් කිව්වා අනේ ස්වාමීනි ඕකන මං හිතන්නේ නැහැ ඒක හරි දෙයක් කියලා හිතන්නේ නැහැ කිව්වා. ඇයි මං ඒක හරි දෙයක් කියලා හිතන්නේ නැහැ කිව්වේ? මං ඒ වෙද්දිත් බුද්ධ දේශනා කියවලා තියෙන්නේ. බුද්ධ දේශනාවක බුදු බව පතන්න උදව්වක් නැති නිසා.
හප්පා එහෙම කියන්න එපා කිව්වා. මේ මහා උතුම් දෙයක් මම මේ කරන්න කිව්වා. හරි තීක අදිස්ථානකින් වගේ කතා කරපු නිසා මම කැමති වුණා. ආයේ දවසක් මං කැලේ පැත්තෙන් පැනගෙන තවත් හාමුදුර කෙනෙක් එක්ක ඒ උන්වහන්සේව බැහැ දකින්න ගියා. යනකොට කුටියක වහලේ වහලට උළු දානවා. උළු දාන්න උන්වහන්සේ වහල් නැගලා ඉන්නවා. ගමේ ඉන්න උපාසක අම්මලා ටික අර ළඟ ඉඳලා පොලිමේ උළු දෙනවා. එක පිරිමි පුලුටක් නැහැ. ඒ දර්ශනේ දුටු පමණින් මං නිකන් මගේ හිතට නිකන් අපහසුතාවයක් ඇති වුණා. ඊට පස්සේ මං උන්වහන්සේ බැහැලා වැඩියා. මං ඊට පස්සේ වන්දනා කළා කිව්වා, ස්වාමීනි මං නම් අපහැදුනා කිව්වා. ඇයි කියලා හෙව්වා. මං කිව්වා පිරිමි කෙනින් නැහෙනි. කොයි වෙලාවේ කරදර ඇති වෙයිද කවුද දන්නේ කියලා ඇහුවා. නෑ නෑ නෑ, මං තව අවුරුදු 3කින් සම්පූර්ණයෙන්ම නවත්තලා මම දිගටම භාවනා කරනවා කිව්වා. මං කිව්වා හොඳයි එනවා කියලා. කොහොම ගිහින් අන්තිමේදී ඒ ගමේම ළමයි 3 දෙනෙක් ඉන්න අම්මා කෙනෙක් පැටලුණා. පැටලිලා සිවුරු ඇරියා. සිවුරු ඇරලා ඈත පළාතකට ගියා. ඊට පස්සේ මං ඉතින් ආයෙත් මං අසවල් හාමුදුරුවන්ට වක්ුණාද දැන් නැහැ කියලා මං ඉතින් කල්පනා. මගේ හිතවත් යාළු හාමුදුරු කෙනෙක් කල්පනා උන් ආරංචි වුණා දේවාලයක් කරනවා. උන් ටික කාලයක් ගිහම ආරංචි වුණා බොණ්ඩ පටන් අරන්. ටික කාලයක් ගිහම ආරංචි වුණා මලා. බලන්න පටන් ගත්ත දේ ඉවරුණේ කොහොමද? මොකද හේතුව? ධර්මයේ නෙමෙයි ඉස්සරහට ගත්තේ තර්කය. හා දැන් බුදු වුණොත් ප්‍රාර්ථනා කරන්න ඒ බුදු පසේ බුදු ආර් මහරහත් මේ තුනෙන් එකක් අපි ප්‍රාර්ථනා කරන්න ඕනේ. ඒක ධර්මෙන් උගන්වන එකක් නෙමෙයි. ඒක සම්ප්‍රදායෙන් උගන්වන එක. ඒක ධර්මෙන් නෙමෙයි කියන්නේ. ධර්මෙන් කියන දේ අහුවෙච්ච නැති නිසා වෙච්ච දේ. ඉතින් මේ සිද්ධි එහෙම වෙනකොට මම කල්පනා කරනවා මේ කොහොමද මේව වෙන්නේ? ඇයි මෙහෙම වෙන්නේ? එතකොට තේරෙන්නේ මොකද්ද මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ නිතර නිතර ඉගෙන ගන්නේ නැතිකම. හොඳට තේරුම් ගන්න ප්‍රඥාව පිහිටි නැත්තම් ප්‍රඥාව පිහිටල නැත්තම් ධර්මයේ නිතර නිතර සේවනය කරන්න වෙනවා. ධර්මයේ නිතර නිතර සේවනය නොකළොත් ආයේ හිටපු තැනට කැරකිලා යනවා. ඒක වළක්වන්න බෑ. එතකොට ධර්මයෙන් තමයි පිළිසරණ. දැන් ධර්මයේ දැනගත්තත් සමහර අයට අකුසල් රැස් වෙනවා. ඒ මොකද හේතුව? ධර්මයේ දැනගන්නවා කියන්නේ එකක්. හීන වීරිය කියන්නේ එකක්. එතකොට වීරියෙන් කළ යුතුදී මතකෙන් කරන්නේ. වීරියෙන් කළ යුතුදී වීරියෙන්මයි කරන්නේ. සිහියෙන් කළ යුතුදී සිහියෙන්මයි කරන්නේ. නුවණින් කළ යුතුදී නුවණින්මයි කරන්නේ. සමාධියෙන් කළ යුතුදී සමාධියෙන්මයි කරන්නේ. ඉන්ද්‍රිය සංවරයෙන් කළ යුතුදී ඉන්ද්‍රිය සංවරයෙන්මයි කරන්නේ. ඉතින් ඒ නිසා අපි හිතනවා හරි අපි ධර්මය මෙහෙම ඉගෙන ගන්නවා පොත් කියවන ඒ නිසා අපි ප්‍රශ්න විසඳෙන්න ඕනේ. අකුසල් දුරු වෙන්න ඕනේ. එහෙම වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා ඉතින් මේක හොඳට අපි තේරුම් ගන්න ඕනේ. අපි මේ අමාරුවේ වැටිච්ච පිරිසක් මේ සසරේ. මං කිව්ව බොඩ මතකද මං සමහර දවස් වලට කියලා තියෙනවා අපිට බත් කන්න පින තියෙනවා. වාහනයක යන්න පින තියෙනවා. ගියත් දුරක් හදාගෙන ඉන්න. නමුත් අපි දන්නවද ඊළඟ ආත්මේ සුගතිය යන්න පින තියෙනවද කියලා? දන්නේ නැහැ. කුසල් වඩන්න පින තියෙනවද කියලා? දන්නේ නැහැ. එතකොට අපි ආශා කරන්න ඕනේ යන්නේ නොදන්න කරුණු ටික වැදගත් කරුණු ජීවිතේ. ඒකයි. ඒව තමයි අපි දැනගන්න ඕනේ. ඉතින් සාමාන්‍යයෙන් හිතේ ස්වභාවය මේ අවුල් ගතිය. හදරි මේ අවුල් නැති වෙන්න හිමින් හිමින් ධර්මය ඉගෙන ගන්න ඕනේ. හිමින් හිමින් කරන්න කියලා අපි උගන්වන්නේ. ඒ හේතුව කලබලෙන් යන්න ඕනේ කට්ටිය ගියා. දැන් කලබලෙන් කරගන්න බෑ. මේක හිමින් හිමින් ගුණ ධර්ම තමයි දියුණු කරගන්න තියෙන්නේ.
ඉතින් එහෙම හිමෙන් හිමෙන් ගුණධර්ම දියුණු කරගන්න අපිට උපකාර වෙන දියක් තමයි පැහැදීම. බුදුරජාන් වහන්සේ පැහැදීම ඇති වෙන කෙනා ගැන දේශනාවල තියෙනවා. එයා මොකද එයා කරන්නේ? එයා දානෙ දෙනවා. පැහැදුනාම දානෙ දෙනවා. පැහැදුනාම සිල් රකින්නවා. ඒ පැහැදුනාම ධර්මය ඉගෙන ගන්නවා. ඒ චිත්ත ප්‍රසාදය ඇතුණාන් පස්සේ බොහොම නියතමානීව බුදුරජුන්ට වන්දනාමාන කරනවා. ධර්මයට ගෞරව කරනවා. සංඝයාට ගෞරව කරනවා. මේ වගේ ලස්සන අහිංසක චරිතයක් එයාට හැදෙනවා. ආංගේ චරිතේ තමයි එයාට උදව් වෙන්නේ. දැන් බලමු ඒකෙත් ඒ චිත්ත ප්‍රසාදය. ඒ චිත්ත ප්‍රසාදේ හරි විදියට කරගන්න බැරි වුණොත් ඒක යට කරගෙන අකුසල් වෙන්න පුළුවන්. චිත්ත ප්‍රසාදේ හරි විදියට කරගන්න බැරි වුණොත් ඒක යට කරගෙන මොනවද වෙන්න පුළුවන්? මොකද අපේ ජීවිතේ බලපවත්වන්නේ ප්‍රධාන කරුණු දෙකයි. ඒ තමයි දුකත් දුක උපද්දවපු දේත්. ඒ කියන්නේ දුකත් දුක්ඛ සමුදයත්. දුක කිව්වේ දැන් මේ ගත කරන ජීවිතයේ කියන නමක්. දුක්ඛ සමුදය කිව්වේ ඇතුලේ තියෙන මල්ල, කෙලෙස් මල්ල. පොට්ටනිය. මොනවාද? ලෝභය, ද්වේෂය, මෝහය, මාන්නය, ඉරිසියාව, ක්‍රෝධය, එකට එක කිරීම, ගුණමකුකම, කෙලෙහි ගුණී දන්නේති එක. මේ වගේ අගුණ රාශියක් තමයි අපි මෙහෙවලා තියෙන්නේ. එතකොට ඒ අගුණ රාශියත් එක්ක තමයි අපි ඉන්නේ. නමුත් අපි ජීවිතේ ගත කරන පිළිවෙලට ඒ අගුණ රාශිය කොහොමද වැඩ කරන්නේ කියලා අපිට හොයන්න බෑ. මොකද සමහරට ඒවා තමයි අපි මෙහෙවන්නේ. ඒ අගුණ ඒක අකීකරුකම් ඒව තමයි මෙහෙවන්නේ. කිසි දවසක අගුණයකින් ගුණයක් උපද්දවන්නේ නැහැ. අධර්මයකින් ධර්මයක් උපද්දවන්නේ නැහැ. අසත්පුරුෂ බවකින් සත්පුරුෂ බවක් උපද්දවන්නේ නැහැ. මං කිව්වා එහෙම වුණා නම් වැසිකිලි වලිත් නෙළුම් පිපේ. වෙන්නේ නැහැ. එහෙම වෙන්නේ නැහැ. දැන් බලන්න හිතලා ඔන්න ධර්මාසුක රජුට අපි හොඳම උදාහරණයට ගමු. කාලයක් හිටියා මියා බරපතල චන්දියා. එතකොට රට රාජ්‍ය අටත් කරගෙන ගියා. මිනිස්සු මැරුවා. ගිහම වුණා. ඉති දුකසෙ හිටියා. ඊට පස්සේ ඔන්න හිත පැහැදුනා. නිග්‍රෝධ රහතන් වහන්සේ ගැන පැහැදුනා. බුද්ධ ශාසනය ගැන පැහැදුනා. 84,000ක් වේර විහාර කළා. තමන්ගේ ඊළඟට රජකමට හිටිය පුත්‍ර කුමාරයාත් පැවිදි කළා. තමන්ගේ දියණිය කුමාරිත් ශාසනයට පැවිදි කළා. දැන් අපි හිතන අපේ සද්ධාවට වඩා ටිකක් ඒක බරපතල නේද? ඒ දීපු දේවල් එක අපේ පැහැදීම මොකද්ද? අපි හිතන් ඉන්න අපි කුඩා පැහැදිච්චයි කියලා නෝවේ. උන්න එතකොට ධර්මාශෝක රජුරුවන්නේ පැහැදීම ඉදිරියේ අපේ පැහැදීම මොකද්ද? එහෙම පැහැදිච්ච කෙනාට ඒ පහන් සිතින් මැරෙන්න බැරුව ගියානේ. දැක්කනේ. දාසි අර වටාත්ින් පවන් සලද්දි ඇඟේ වැදුණා. වැදුණේකට මාන්‍යාව ඉස්සරහට. දැක්කනේ මේකිට මතක නෑ මං රජා කියලා. කල්පනා කරා. ඒ වෙලාවේ ඇතිවෙච්ච පටිඝ චිත්තය තමන්ව මහා පිඹුරෙක් බවට පත් කළා. ප්‍රේත ආත්මේ බණ්ඩාර ඔක්කොම යටපත් වෙලා ඉස්සරට ආවේ මොකද්ද? එහෙම බලද්දී මොකද අපිට තේරුම් ගන්න තියෙන්නේ? හැබෑම ආරක්ෂාව එතකොට කොහෙ තියෙන්නේ? හැබෑම ආරක්ෂාව තියෙන්නේ සම්මාදිට්ඨියෙන්, සෝවාන් වීමෙන්. හැබෑම ආරක්ෂාව තියෙන්නේ ඒ ඊළඟ ආරක්ෂාව තියෙන්නේ අඩමාණි. ස්ථිර ආරක්ෂාව තියෙන්නේ මාර්ගඵල ලැබීමෙන්.
ඊළඟ ආරක්ෂාව තියෙන්නේ අඩමානෙන් නම් ඊළඟ ආරක්ෂාව තියෙන්නේ ඒක මේ වගේ එකක් අපි ගම අපි නිකන් තේරෙන කතන්දරේ ඇලක් තියෙනවා ඇලෙන් එගොඩ වෙන්න පාලමක් තියෙනවා පාලුවෙන් අපිට බැරිද ඇස් වහගෙන ඕන යන්න දුවගෙන යන්න බැරිද තනි කකුලෙන් පැනපැන යන්න බැරිද මුකුත් වෙන්නේ ඇල්ට වැටෙයිද ඇයි හේතුව පාලමෙන් ලැබෙන ආරක්ෂාව. ඒක පාලමක් නෑ. ඒ දණ්ඩක් තියෙනවා. දැන් කොහොමද යා යන්න ඕනේ? දැන් යා අඩමානෙට නේද යන්න තියෙන්නේ ඒකේ. අර පාලමේ ගියපු ගමන යන්න පුළුවන්ද යාට? බෑ. තනි කකුලෙන් පැනපැන යත හැකිද? බෑ. කතා බස් කර කර යත හැකිද? බෑ. ඒ දණ්ඩේ පීවර පාසා කල්පනාවෙන් යන්න ඕනේ. සීයෙන් යන්න ඕනේ. ඇයි හේතුව? ඒ දණ්ඩෙන් සීයෙන් ගියේ නැත්තම් වැටෙන්න පුළුවනි. වැටෙන්න පුළුවනි. සමහර කෙනෙක් හානේ අපිට ප්‍රශ්නයක් නැහැ. මොන ඒ දණ්ඩුද? හරි. අපි පාලම් වල ගිහිලා පුරුදු ඇත්තෝ. අපි යනවා කියලා ඇස් වහගෙන ගියෝ. යන්න ලැබෙයිද? යන්න ලැබෙන්නේ නැහැ. ඒ වගේ මේ හිත පහදවාගෙන යන එක අඩමාණෙන් තියෙන එකක්. ඒතර ස්ථිර විසඳුම මොකේද තියෙන්නේ? චතුරාර්ය සත්‍ය අවබෝධ වීමේ විතරයි. ඒතර ස්ථිර විසඳුම චතුරාර්ය සත්‍ය අවබෝධී තිබෙද්දී ඇයි මේ අස්ථිර විසඳුමකුත් අපි කතා කරන්නේ? පාලමක් නැත්තම් ඒ දණ්ඩක්වත් තිබීම යහපත් නොවේද? ඒ දණ්ඩක්වත් නොතිබුණොත් ඒක නේද බරපතලකම? ඉතින් ඒ නිසා අනහිත පහදවාගෙන පහදවාගත්තට පස්සේ සෝවන් වුණා වගේ එකක් නෙමෙයි. සෝවන් වෙච්ච එක්කිනාට බාහිරින් උපද්‍රවයක් නැහැ. සුවන් වෙච්ච එක්කිනාට මිත්‍යා දෘෂ්ටියෙන් අභියෝගයක් නැහැ. අමනුෂ්‍යයෙන් අභියෝගයක් නැහැ. පේන ලෝකෙන් අභියෝගයකුත් නැහැ. පේන්නේ නැති ලෝකෙන් අභියෝගයකුත් නැහැ. සුවන් වෙච්ච එක්කිනෙකුට කිසි බයක් වෙන්න දෙයක් නැහැ. ඒ නිසා තමයි සෝතාපන්න වෙච්ච අර සුමන සිටුවරයා අර තමන්ගේ සෝතාපන්න වෙච්ච දුවණිය බය නැතුව වන්දලා දෙනවා. විසාකාව බය නැතුව බන්දලා දුන්නා. චූල සුභද්‍රාව බය නැතුව බන්දලා දුන්නා. බන්දලා දුන්නේ සමාධිටිඟුති පවුල් වලටද? නෑ, මිසදිටු පවුල් වලට බය නැතුව බන්දලා දුන්නා. ඇයි හේතුව? පිරිහෙන්නේ වෙනස් වෙන්නේ. එතකොට බලන්න සමාධිටියෙන් දෙන රැකවරණය වෙන දෙයකින් දෙන්න බෑ. එතකොට කෙනෙකුට සම්මාදිට්ඨිය කරා යන්නෙත් නැත්නම් එයාට කරන්න තියෙන එකම දේ චිත්ත ප්‍රසාදේ නං. එනං එයා ගොඩාක් සැලකිලිමත් විය යුත්තේ ඒ චිත්ත ප්‍රසාදය ආරක්ෂා කරගෙනillaයි. චිත්ත ප්‍රසාදය ආරක්ෂා කරගෙනillaයි. දැන් සෝවාන් වෙච්ච කීකට බය වෙන්න දෙයක් නැහැ. දැන් ඔන්න ගම්ම බුදුරජාණන් වහන්සේ ගාලේ හිඟන්නේ හිටියා. කකුලලු කුෂ්ඨ හැදුණු. ඒතර ඒකේන බුදුරජාණන් වහන්සේ දවසක් ධර්මයේ කියද්දී ඒකේන පැත්තකට ඇවිල්ලා ඇන තියාගෙන ඉන්නවා. උන්වහන්සේ දැක්ක මෙයා ආවේ ධර්මය අහන්න නෙමෙයි. කණ්ඩ හොයාගෙන. හැබැයි දැක්ක මෙයා තුල තියෙනවා අර ප්‍රඥාව යෝනිසෝ මනසිකාරේ. බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කළා. හිරු මඩල පෑව්වා. නිලුම පිපුණ සෝවාන් වුණා. ඉතින් කතා බස් කළා. ඒ කාලේ සෝවාන් වෙන ඉස්සරෙලා මියාව කවුරු ගණන් ගත්තේ නෑ. කුෂ්ඨයා කියලා අයින් කළා දාපු එක්කෙනෙක්. එතකොට සද්දිමිදු කල්පනා කළා මේකිනා දැන් සෝතාපන්න වෙච්ච ආර්ය ශ්‍රාවකයෙක්. තවදුරටත් මේකිනාට මිනිස්සු කුෂ්ඨයා කියලා නිකන් බාල කළා කතා කරොත් ඒ ඔක්කොටම
අකුසල් වෙනවා, පෞරැස් වෙනවා. මිනිස්සු දන්නේ මිනිස්සුන්ව බේර ගන්න ඕනේ. බලන්න සද්දේඳු කොච්චර කරුණාවන්තද කියලා කියලා උපායක් කළා. මගද්ද උපාය, දැන් මියා මාර්ගඵලලාභී කෙනෙක්, දැන් මියා යනවා, දැන් තනියම පාර යනවා. එඟට මොන ආකාශි පේනවා දිව්‍ය රාජයෙක්. මෙයා ළඟට ඇවිල්ලා කියනවා, පින්වත ශ්‍රමණ ගෞතමයන් ළඟ ඉඳලා දෙන්නේ. ඔව් කියනවා. ඔබ දැන් කාලයක් තිස්සේ හිඟා කමින්නේ ජීවත් වෙන්නේ. ඔව් කියනවා. එහෙනම් මං ඔබට ධනිය දෙනවා, වස්තුව දෙනවා, සැපසේ වාසය කරන්න. ඔබ කියන්නේ ශ්‍රමණ ගෞතමයන් මේ ලෝකේ අනිත්‍යයි කියලා කිව්වා. ලෝකේ අනිත්‍ය නැහැ. ලෝකේ නিত্য දේවල් තියෙනවා, සදාකාලික දේවල් තියෙනවා. ෆීල් ඔබ කියන්න කිව්වා. ඔබට මං දෙන්නම් ඉල්ලන ධනිය කිව්වා. එතකොට එයා අහනවා, ඔබ ආකාශෙ හිටියට කමන්නේ නැහැ. කිය අපි නම් මොකද්ද? කවුද? ඒ ඉදිරි කම මාර්ග බල නොලැබු මිනිසෙකුට පිහිටයිද? නෑ. එතකොට එහෙම කළා බැලලා ලිව්වා. බුදුරජාණන් වහන්සේට පහුවෙන්ද ගිහිල්ලා අරග සෙනග මැද්දේ කියනවා, භාග්‍යවතුන් වහන්සේ ඊයේ මම යද්දී හරි වැඩක් වුණා නෝවැ. ඉතින් බුදුරජාණන් වහන්සේ ආනවා, මොකද්ද උපාසක උනේ? ඉතින් ගා මෙන්න මෙහෙම ආකාශෙන් දෙවි කෙනෙක් ඇවිල්ලා මෙහෙම පෙනී හිටලා කතා කළා. මෙහෙම භාග්‍යවතුන් වහන්සේ කියන කරුණ වැරදි කියලා කිව්වා, මට මහා නිදානයක් දෙන්නම් කිව්වා. මං හොඳ දෙකක් කියලා එළව ගත්තයි කිව්වා. එතකොට මිනිස්සු අතර දැන් මේ සිද්ධිය ආන් පස්සේ මෙයා ධර්මයේ අවබෝධ කරපු ශාවකයෙක් කියලා මතු වුණා. කාරණේ ඉදා ඉඳලා මිනිස්සු ගරු කළා. අද කවුරු හරි කෙනෙක් මේ වැඩසටහනකට ගිහිල්ලා මල්ලත් අරගෙන ඔන්න පිටත් වෙලා යනවා. යනකට දේවතා උන්වහන්සේ කෙනෙක් පෙනී හිටලා කියනවා, ආච්චී මක්කටයි දුක් විඳින්නේ? මං නිධානයක් දෙන්නම්, මහා ධන සම්පත් දෙන්නම්, ඔබ කියාපන් කොහේ යන බුදුවරුද? ආච්චි පටස් ගාලා කැමති වෙයි. මොකද හේතුව, ඒ සම්මාදිට්ඨියේ පිහිටලා නැති නිසා. එහෙනම් සම්මාදිට්ඨිය නොපිහිටපු කෙනෙකුගේ පැහැදීම බාහිර උපක්‍රමයකින් හානි කරන්න පුළුවන්. ඒ බාහිර උපක්‍රමයකින් හානි කළාම ඒකේ වාසිය තමන්ට නැහැ. ඒකේ අවාසිය තමයි තමන්ට තියෙන්නේ. එතකොට සම්මාදිට්ඨිය නැත්තම්, සම්මාදිට්ඨිය නැති කෙනාට තියෙන චිත්ත ප්‍රසාදේ අඩමානෙට තියෙන එකක්. එහෙනම් අපි මේ බුදු ගුණ කිය කියා හඬ නගා කඳුළු හලාගෙන පෙරලීගෙන වැඳගෙන ගියත් මේ ශ්‍රද්ධාව තියෙන්නේ අඩමානෙට. අඩමානෙට නම් මේ පැහැදීම තියෙන්නේ, ඒක කටින් කෙලින් කරන්න බෑ. ඒක මොකෙන්ද කරන්න ඕනේ? එදිනෙදා මූණ දෙන පිළිවෙලෙන්. එදිනෙදා මූණ දෙන පිළිවෙලෙන් මේ පැහැදීම රැක ගන්න ඕනේ. ඒ සමහර විට තමන්ගේ පැහැදීමට හානි වෙන විදියට සමහර සංසාරේ පෙර කර්මයක් වෙලා කරදරුණු කර්ම විපාක දෙන කාලයක් එනවා. ඔන්න එතකොට ව්‍යාපාර බංකොලොත් වුණා. යාළු මිත්‍රයෝ තරහ වුණා. ලෙඩ වුණා. අත ගහන එක වරදිනවා. මේ කර්ම විපාකයක් ඇවිල්ලා. නමුත් කර්ම විපාකයක් කියලා තමන් දන්නේ නැහැ. ඊට පස්සේ තව කෙනෙක් කියනවා, ඒකනේ දැන් බලන්න ඔය වගේ කරදෙකටපත් වෙලා අසවල් කෙනත් හිටියා. යන්නකෝ අසවල් තැනට, කරන්නක යාඥාවක් සනීප වෙන්නේ. මෙයා හිතනවා, නෑ මං වගේ කෙනෙක් කරන්නේ, මං බොහොම සරදාවෙන් යුක්තයි. ඔහොම කියද්දි කියද්දි හිතනවා, නෑ නිකමට යන්න ඕනේ. නිකමට කියලා යන දවසේ කර්ම විපාක ඉවරයි. ගිහිල්ලා යාඥා කොල්ල ආවා, අත ගැහුවා, හරි ගියා. දැන් මොකද හිතෙන්නේ? මම මෙතෙක් කල ධර්මයේ පුරුදු කළාට හරි ගියේ නෑ. ඕන්නේ ආඥා කුල හරි ගියා කියලා. කර්ම විපාක ඉවර වෙච්ච එක උනේ. තමන් දන්නේ.
ඔන්න සද්ධාවට හානි වුණා. අද ඉන්න මිනිස්යන්ගේ සද්ධාවට ඉබඳු හානි වෙනවාද නැද්ද? අඩමානිට යන්නේ ප්‍රඥාව නැති මිනිස්යාට තරම් අනතුරු වෙන කාටවත් නැහැ. ප්‍රඥාව නැති කෙනාට හැමතිස්සෙම අනතුරු. එතකොට ශ්‍රද්ධාව නැති, ශ්‍රද්ධාව අඩමානට නම් තියෙන්නේ. ඒ ශ්‍රද්ධාව නැති වුණාම මොකද්ද වෙන්නේ? ඒ ශ්‍රද්ධාව නැති වුණාම හොඳ අවස්ථාවක් අකුසලයට. යාම ඕන අකුසලයකට යොදව ගන්න පුළුවන්. ඕන අකුසලයකට යොදව ගන්න පුළුවන්. සාරිපුත්ත මහරහතන් වහන්සේ ළඟ විශාලා මහනුවරදී පැහැදිලා තරුණිය 500ක් මහාන වුණා. කවුරු ළඟද මහාන වුණේ? සාරිපුත්ත මහරහතන් වහන්සේ ළඟ. සුළුපටු කෙනෙක් ගාවද? සාරිපුත්ත මහරහතන් වහන්සේ ළඟ මහාන වුණේ. ධර්මයේ පැවිදි වෙච්ච ගමන් හිතේ මාර්ගඵල අවබෝධයක් ඇති වෙන්නේ. පැවිදි වෙච්ච ගමන් ශ්‍රද්ධාව හටගන්නේ. කාලයක් යනවා මේක තේරුම් ගන්න. ඔන්න පැවිදි වුණා මියා. මේ පන්සලෙම පැවිදුණා. එතකොට පැවිදි වෙච්ච ගමන් ඉස්සෙල්ලාම හිත පහදින්නේ ධර්මයේ තුලින් නෙමෙයි. බාහිර දේටයි. බාහිරින් හොඳ හැඩට හිටියා දේවදත්ත. දේවදත්ත දක්ෂ වුණා ඒ 500 කඩාගෙන යන්න. කාගේ ශිෂ්‍යෝ? සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ශිෂ්‍ය 500 කඩාගෙන ගියා. ගිහින් ගයා ශීර්ෂයට ගිහිල්ලා එනදී ඒ ශිෂ්‍ය බොහොම මහන්සි වෙනවා. දැන් ධර්මය අවබෝධ කරන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ සාරිපුත්තයන් වහන්සේට කතා කළා. කතා කළා කියන සාරිපුත්ත අර 500ම විපතටපත් වෙන්න කලින් ඉක්මනට ගිහින් බේරගන්න කිව්වා. විපත කිව්වෙ මොකද්ද? දැන් පැහැදීමකින් ඉන්නවා. භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි පැහැදීමකින් ඉන්නවා. ධර්මයේ කෙරෙහිත් පැහැදීමකින් ඉන්නවා. සංඝයා කෙරෙහිත් පැහැදීමකින් ඉන්නවා. නමුත් පුද්ගලිකුට රැවටිලා ඉන්නේ. දැන් තිරුවන් කෙරෙහි පැහැදීමෙන් ඉන්නවා. පුද්ගලිකුට රැවටිලා ඉන්නේ. කාටද රැවටුනේ? දේවදත්තට රැවටිලා ඉන්නේ. ඒ රැවටීම දිගට පැවැත්වුවොත් ඒකේ ප්‍රතිඵලය මොකද්ද? අර පැහැදීම නැතු යනවා. බුදුරජාන් වහන්සේ කෙරෙහි තියෙන පැහැදීම නැතු යනවා. ධර්මයේ කෙරෙහි තියෙන පැහැදීම නැතු යනවා. ශ්‍රාවක සංඝයා කෙරෙහි තියෙන පැහැදීම නැති යනවා. නැතුව ගියාට පස්සේ ඒ පැහැදීම නැති වෙච්ච කෙනා ලවා ඕන අනතුරක් කරන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ වදාළ මේ සංඝ පිරිසට එහෙම දෙයක් වෙන්න කලින් බේර ගන්න කිව්වා. එතකොට තමයි සාරිපුත්ත මොග්ගල්ලාන රහතන් වහන්සේලා පිටත් උනේ. එතකොට බලන්න මේ පැහැදීම කියන එක මම මේ කිව්වේ ඒකයි. දැන් මාර්ගඵල ලැබනවට වඩා ඒක වෙනස් තත්වයක් කියන එක දෙවෙනි එක අපි මේ කතා කරපු. දැන් සාරිපුත්ත මොග්ගල්ලාන රහතන් වහන්සේලා පිටත් උනා. රජගහ නුවර ඉඳලා වේළුණාරාමයේ ඉඳලා පිටත් වුණා. කොහටද? ගයා ශීර්ෂයේ බලා. එතන හිටියා භික්ෂුවක්, අලුත පැවිදි වෙච්ච. හඬා වැටුණා. බුදුරජාණන් වහන්සේ හඬ ගැව්වායි කියලා. ඇයි භික්ෂුව මේ හඬා වැටෙන්නේ? අනේ භාග්‍යවතුන් වහන්සේ අග්‍රශ්‍රාවක දිනමත් අග්‍රශ්‍රාවකයන් වහන්සේලා දේවදත්තගේ පැත්ත ගත්තා කිව්වා. ඇයි කියන්නේ? ආන් වඩිනවා කිව්වා ගයා ශීර්ෂයට. බලන්න ඒ කාලේ තොරතුරු වරදිනව නේද? බුදුරජාන් වහන්සේ වදාලා නෑ භික්ෂුව, කලබල වෙන්න කිසිම දෙයක් නෑ, එහෙම මොකවත් වෙන්නේ නෑ කිව්වා. ඕන්න දැන් මේ භික්ෂුන් වහන්සේලා ගිහින් කවුද? සාරිපුත්ත මොග්ගල්ලාන දෑගසව්වන් වහන්සේලා ගිහින් දැන් ඕන්න එතකොට තමයි දේවදත්තට පිටේ රුජාව හටගත්තේ. ඊට පස්සේ කිව්වා මගේ පිටේ පොඩ්ඩක් රුජාව හාන්සි වෙන්නම් ටිකක් වෙලා මේ සංඝයාට
දහම් දෙසන්න කිව්ව. එලි වෙනකම් බණ කියලා දේවදත්ත පාන්දර ජාමේ වෙනකම්. මිනිස්සු පහදිලානි. එතකොට අර 500ම මේ කන් යමා ගරහන් ඉන්නවනේ මේ මගපල ලබන්න. එතකොට හාන්සි වුණා උන්දට නිඳ ගියා. එතකොට සාරිපුත්ත මහ රහතන් වහන්සේ ධර්මයේ කියනවා. මහමොග්ගල්ලාන මහ රහතන් වහන්සේ ඒවා ඉරිදීෙන් පෙන්නලා දෙනවා. ඔන්න සම්මා දිට්ඨිය ඇති වුණා. චතුරාර්ය සත්‍ය අවබෝධ වුණා. සෝවාන් වුණා. ඊට පස්සේ සාරිපුත්ත මහ රහතන් වහන්සේ එළිවෙන ජාමේ පාන්දර ඒ සංඝයාට කියනවා ඇවැත්නි අපි දැන් පිටත් වෙනවා. ඔබ කැමති එකක් කරන්න. අනතුරක් දැන් තිබේද? නෑ. සෝතාපන්න නොවි හිටියානම් අපිට හරි පහසුයි. අපි මෙහි ඉන්නම්. කියයිද නැද්ද? අනිවාර්යයෙන්ම කියනවා. දැන් දැක්කද මං කිව්වේ පැහැදීමේ අඩමානෙත් අවබෝධයේ ස්ථිරත්වයත්. එතකොට ඒ 500 නමම එක සැනින් එක දෙහිතක් නැතුව එක පාට කිව්වා ස්වාමීනි අපිත් එනවා. කතාබත නැහැ. දේවදත්තට කියන්න ගියෙත් නැහැ. දේවදත්තව නැගිටවන්න ගියෙත් නැහැ. අපි මේ උන්නාන්සින් ඔය අපිව මෙතනට එක්කන් ආවේ. අපිට කන්ට බොන්ට දුන්නේ. අපිට නවාතැන් දුන්නේ. ඒ නිසා අපි නොකිය යන්නේක හරි නැහැ නෝයි. අපි කියලා යන්න ඕනේ කියලා එහෙම කිව්වද? නෑ නිදන් දැරලා පිටත් වෙලා වැටියා. දැක්කද සෝතාපන්න වෙච්ච කෙනාගේ ලක්ෂණේ? නිකම් පැහැදිලා හිටියානම් ඒව සිහි කළා මියාම නැගිට උනෝ. එහෙනම් අරුබුදි. එතකොට බලන්න පිටත් වෙලා ගියා. සෝතාපන්න වෙලා. ඒ ප්‍රසාදය ගන්න බැරි මේ කාලේ කයිවාරුවට පැහැදිලා පැහැදුණු බව වචනින් කියලා කිසි පළක් නැහැ. මම නම් හරි පැහැදීමෙන් ඉන්නේ. මං හරි ආසයි. මට කඳුළුවෙක් එනවා. ඒ වගේ දේවල් මට නම් දැන් නිකන් ඇහෙද්දි සෙල්ලම් battu වෙනවා වගේ කතා. එතකොට වෙන්න ඕනේ මොකද්ද? පැහැදීම කියන එක මේ වචන වලට අයිති එකක් නෙමෙයි. පැහැදීම කියන එක හිතේ ඇතිවෙන යම්කිසි ප්‍රසාදයක්. හිතේ ඇතිවෙන යම්කිසි ප්‍රසාදයක්. එතකොට අපි දැන් බලන්න හිතලා පින්වත් මේ කාලේ අපිට දැන් ඔබට මම අර කරුණු පැහැදිලි කර කර දුන්නා. හැබැයි දැන් අපිට විසඳුම තියෙන්නේ ප්‍රඥාවෙන් කරගන්න එකෙමයි. නමුත් මේ විසඳුමට යාගන්න තරම් අපිට ප්‍රඥාවකුත් නැහැ. එහෙනම් දැන් ඉතුරු වෙලා තියෙන්නේ පැහැදීම. දැන් පැහැදීමත් අඩමානි. දැන් තේරුණාද තියෙන මේ මනුස්ස ලෝකේ තියෙන අවාසි? දැන් එහෙම තියෙද්දිත් පැලෑන මොකද්ද? ලබනාත්මෙත් මනුස්ස ලෝකෙට ඇවිල්ලා මේ වැඩේ කරන්න ඇහැක් වෙයිද? හිතන්නවත් බෑ. මුලාවෙන් මුලාවටපත් වෙයි. රෑ වැටෙන වළේ දවල් වෙද්දි පේනවා වළේ වැටිච්ච බවවත්. දවල් වැටෙන වළේ කොහෙත්ම පේන්නේ නෑ. ඊළඟට වැටින්නේ දවල් වළේ. ඒ නිසා මේකේ පැහැදීම රැකගන්න එක කවුරු අතේද තියෙන්නේ? තමා අතේ තියෙන්නේ. මතකනේ මහමොග්ගල්ලාන රහතන් වහන්සේ වදාලා සුප්පියා උපාසිකාවට දරුවා ලැබුණා සීවලි කුමාරයා. අවුරුදු 7යි මාස 7යි දවස් 7ක් බඩි. හරි සෑහෙන්න දුක් වින්දා. මොකද්ද කර්ම විපාකේ? ඊට පස්සේ සුප්පිය උපාසකත් සෝවාන්, සුප්පියා උපාසිකාවත් සෝවාන්. ඒ නිසා ඒගොල්ලන්ගේ පැහැදීමට අභියෝග නැහැ. කවුරුත් නැහැ පැහැදීම නැති කරන්න පුළුවන් කෙනෙක්. කොච්චර කායික දුක් විඳත්
ඒ ධර්මය කෙරේ පැහැදිච්ච එකට යන අමිසක් ඒකට හානියක් වෙන්නේ. ඉතින් ඒ සුප්පියා උපාසිකාව සුප්පිය උපාසකට කිව්වා ගිහින් කියන්න භාග්‍යතුන් වහන්සේට මෙහෙම දුකක් විඳිනවා කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේට ගිහින් කිව්වා. උන්වහන්සේ සෙත් පැතුවා. දැක්ක කර්මපා කිවරයි. සෙත් පැතුවා. සුප්පියා නිරෝග වේවා. නිරෝග දරුවෙකු බිහි කරාවා. මෙහි කියද්දි දරුවා බිහි වුණා එහි. දැන් පොඩි එකා ඉපදිච්ච දවසේම ඇවිදිනවා. කතා බස් කරනවා. ඉතින් දැන් සන්තෝෂෙට හත් දවසක් දානි දෙන්න තීරණය කළා භාග්‍යතුන් වහන්සේ ප්‍රමුඛ සංඝයාට. ආරාධනා කරාම කිව්වා බෑ දැන් එහෙම කරන්න මේ මහා මොග්ගල්ලාණියන්ගේ දායක පිරිසකට අපි ආරාධනාව දීලා තියෙන්නේ. ඉතින් මහා මොග්ගල්ලාණියන්ට ඕක කියන්නයි කිව්වා. ඉතින් මොග්ගල්ලාණියන් වහන්සේ හම්බ වෙලා කාරණාව කියන් පස්සේ මහා මොග්ගල්ලාණියන් වහන්සේ මහරහතන් වහන්සේ දායකයාගේ නිවසට වැඩියා. වැඩලා මේක කිව්වා පින්වත මෙහෙම සුප්පියා උපාසිකාව අවුරුදු 7කුයි මාස 7කුයි දවස් 7ක් හරි දුකක් වින්දා භාග්‍යතුන් වහන්සේ සෙත් පැතුව දැන් බබා හම්බ වුණා. ඒගොල්ලන්ට හරි සතුටුයි. හත් දවසක් දාන දෙන්න කැමැත්ත. ඉතින් ඔබේ දානි වාරයේ අපිට මේකට ගන්න පුළුවන්ද කියලා ඇහුවා. එයා මම කිව්වා ස්වාමීනි කරුණු දෙකකට ඇප වෙනවා නම් දෙන්නම් කිව්වා. දැන් මම එළවලු හාල් පොල් ඔක්කොම ලෑස්ති කරලා තියෙන්න කිව්වා. මේවා නරක් වෙන්න දෙන්න බෑ කිව්වා. ඒකේ එකක් කිව්වා. අනික මගේ පැහැදීම කිව්වා. ඒක වෙනස් කරලා දෙන්නත් බෑ වෙනස් වෙන දෙන්නත් බෑ කිව්වා. එතකොට මහමොග්ගල්ලාන මහ රහතන් වහන්සේ මොකද්ද වදාලේ? උපාසකය එළවලු බලා ගන්නම් කිව්වා. නරක් වෙන්නේ නැතුව තියාගන්න. හාල් පොල් ටික ඔක්කොම වෑංජන මේ මිරිස් ටික පුස්කන් නැතුව මිරිස් ටිකත් ලෑස්ති කරලා තියාගන්න. ඒක බලා ගන්නම් කිව්වා. හැබැයි ඔහිගේ සද්දාව නරක් වෙන එක මට නම් බලා ගන්න බෑ කිව්වා. ඒක තමන් බලා ගන්න කිව්වා. බලන්න ඉදා මහමුග්ගල්ලාන මහරහතන් වහන්සේගේ වදාළ කරුණ අදට කොච්චර ඇත්තක්ද? එතකොට තමන් තුළ ඇති වෙනවා නම් යම්කිසි පැහැදීමක්, ඒ පැහැදීමට වග කියා ගන්න ඕන කවුද? තමාමයි. තමම්මයි වග කියා ගන්න ඕනේ. ඒ පැහැදීමට දෙකට මොග්ගල්ලාන මහරහතන් වහන්සේ වදාලා බඩමුට්ට ටික ආරසා කරන්නම් කිව්වා. එළවලු ටික ආරසා කරන්නම් කිව්වා. කරෝල් ටික ආරසා කරන්නම් කිව්වා. හැබැයි පැහැදුණු සිත මට රකින්න බෑ කිව්වා. ඒක රැක ගන්න ඕනේ කවුද? තමා. එතකොට දැන් බලන්න අපි මහන්සි වෙන්නේ ඔබට ඒ පහන් සිතක් ඇති කර ගන්නයි. එතකොට පහන් සිත අපිට ඇති කරලා දෙන්න බෑ. ඒක තමන් විසින් ඇති කරගන්න ඕනේ. ඒ පහන් සිත ඇති කරගන්න ඔබ හිතන රටාව මොකද්ද කියලා අපිට කියන්න තේරෙන්නේ නෑ. ඒක තමන්ගීම රටාවකින් තමයි තමන්ගේ හිත පහද ගන්නෙ. ඒක අපිට දෙන්න බෑ සිස්ටම් එක. ඒක තමන්ගීම රටාවෙන් තමයි තමන් හිත පහද ගන්නෙ. සමහර කෙනෙක් හිත පහදිනවා බුදුරජාණන් වහන්සේගේ ජීවිත කතාව අහලා. සමහර කෙනෙක් පහදිනවා ධර්මය අහලා. සමහර කෙනෙක් පහදිනවා උන්වහන්සේ පිරිනුවන් පැවැට පස්සේ උන්වහන්සේගේ ධාතු උන්වහන්සේලා වැඩ සිටින විස්තර අහලා. එක එක්කෙනා එක එක විදිහේ පහදිනවා. එතකොට ඒ මොන ආකාරයෙන් යා පැහැදුනත් ඒ පැහැදීම ස්ථිර වෙන්නේ සෝවාන් වෙච්ච දවසටයි. සෝවාන් වෙනතුරු පැහැදීම අස්ථිරයි, අඩමානයි. හැබැයි අඩමානෙට තිබුණත් අඩමානෙන් කරන දේවල් වුණත් සාර්ථක වෙන්නේ නැද්ද? අඩමානෙන් කරන දේවල් වුණත් සාර්ථක වෙනවා. අඩමානෙට තිබුණත් ඒකෙදී තමන්ගේ හිතේ තියෙනවා නම් මම මෙහෙම දෙවියන් අතරට යනවා, මම මේක කරගන්නවා කියලා. ඒකත් එක්ක ඒ අපේක්ෂාවත් එක්ක යයි පහන් සිත පවත්වනවා. ඒ අකුසලෙට ඉඩ දෙන්නේ. ඒකට මම ඔබට රුකුල් දෙන හොඳ එකක් කියන්නම්. බුදුරජාණන් වහන්සේ දේශනා කළා මෛත්‍රියේ අනුසස්. මෛත්‍රියේ අනුසස් අතර මොනවද තියෙන්නේ?
මනුස්සානං පියෝ හෝති. මිනිස්සු ප්‍රීවීම අපිට උදව්වන්නේ නෙමෙයිද? තරහකාරයෝ ටිකක් හදා ගන්නවට වඩා නිකන් හිතවත් පිරිසක් ඉන්න එක උදව්වන්නේ නෙමෙයිද? ආ මෛත්‍රියෙන් ඒක කළා දෙනවා. ඊළඟට අමනුස්සානං පියෝ හෝති. අමනුස්සයන්ටත් ප්‍රිය වෙනවා. අමනුස්සයව තරහ කර ගන්නවට වඩා උන්දලාත් ප්‍රිය වෙලා ඉන්නවනම් නරකද? හොඳ එකක්. ඊළඟට දේවතා රක්ඛන්ති. දෙවියෝ රකිත්. මේ කාගේ වචනද? භාග්‍යතුන් වහන්සේගේ වචනයි. එතකොට මේ කෙනා මෛත්‍රී භාවනාවත් තොන්න හිත පහදිලා මේකට මෛත්‍රී පුරුදු කරනවා කියමු. දැන් මෙහෙම මෛත්‍රී පුරුදු කරගෙන හොඳට මෛත්‍රී සිතින් තරහ ගන්න නැතුව මේ සිත වඩමින් ඉන්නවා. දැන් මෙයා මොකක් හරි මේ සිත වඩමින් ඉන්න වෙලාවක මෙයාට මොකක් කර්මිකුත් නැති වෙලාවක මෙයාට කරදරයක් වෙන්න අමනුෂ්‍යකුගෙන් හරි කාගෙන් හරි කරදරයක් වෙන්න තියෙනවා. එතකොට මෙයා මෙච්චිත වඩන කෙනෙක් කියලා දෙවිය කෙනෙකුට තේරෙනවා. දෙවියන් අතර ප්‍රසිද්ධයි බුද්ධ වචනේ. දෙවිවරු බුද්ධ වචනේ දන්නවා. එතකොට මෙයා මෙච්චිත වඩනවා දැක්කහම මෙයා කරදරයක වැටෙන්නේ නම් යන්නේ අර දෙවිවරු මැරියත් වෙනවා. මොකද හේතුව බුද්ධ වචනයක් බොරු කරන්ඩ කිසි දවසක ධර්මයේ දන්න දෙවි කෙනෙක් ඉදිරිපත් වෙන්නේ නැහැ. ධර්මයේ දන්න දෙවියන් හිතනවා දැන් මම දන්නවා බුදුරජාණන් වහන්සේ මෙහෙම දේශනා කළා. මොකද්ද? මෛත්‍රී චිත්තේ වඩනවා නම් දෙවියෝ ආරක්ෂා කරනවා කියලා. දැන් මෙයාට කරදරයක් වෙන්න යන්නේ. මේක දැන දැන මම මේ ධර්මයක් දැනගෙන මං හිටියොත් මට ස්වභාවිකව දඬුවම් ලැබෙනවා. දඬුවමට බය දෙවියෝ අරව ආරක්ෂා කරනවා. දෙවිවරුත් දඬුවමට බයයි. එතකොට දැන් බලන්න මේ ලෝක ස්වභාවය. එතකොට එයා ඒ විදිහට පින රැස්කරන දක්ෂ වෙන කෙනා. මෛත්‍රියෙන් තමයි ඒක වෙන්නේ. එතකොට මේ විදිහට තමයි ජීවිතේ. එතකොට අපි මේ පින් කිරීම, සිත පහදවා ගැනීම මෙහෙම කරද්දී මං කවුන අඩමානට පින් කිරින්න කියලා. දැන් අඩමානට කියන වචනේ වරදවා ගන්න එපා. ඒ මොකද කියන්නේ? නුවණ නැති කෙනාට ඒකත් ඇති. අඩමානට ගන්න කොහොමද? වැඩක් නැහැ මේවා කළා. ඔක්කොම අඩමානට නොයි තියෙන්නේ. ඒ නිසා අපි ලබනාත්මේ කොහේ යයිද දන්නේ නැහැ. කොහේද මේ අපි මේ පැහැදීම ඉක්මනට නැති වෙයිද දන්නේ නැහැ. අඩමානෙටම හිතුවොත් ඒක මේ වගේ ඔබ අහලා තියෙනවද? පඬිතුයාට මොකේද යන්න බැරි? ඒ දණ්ඩේ යන්න බෑ. දවසක් සාමාන්‍ය මිනිහෙකුයි පඬිතෙකුයි ගියා ඇලකින් එකට වෙන්න. සාමාන්‍ය මිනිස්සයා වසුටුස් ගාලා ගියා. එකට වුණා. උගතුත් නෑ. පඬිතයා කල්පනා කළා දකුණු කකුල ඉස්සර වෙලා තිබ්බොත් ඇඟේ බර කොහාටෙයිද? වම් කකුල ඉස්සරහට තිබ්බොත් ඇඟේ බර කොහාටෙයිද? මැද යද්දී මගේ කකුල කොයි පැත්තට බර වෙයිද? යන්න පුළුවන්ද? බෑ. ඒ හේතුව ඒ පඬිතයාගේ පඬිතකම. එතකොට මොකද වෙන්නේ? ඒ කල්පනා කරන රටාව තුළ ඒ ටිකත් බැරුව යනවා. ඒ වගේ තමයි මේ අඩමානට කියන වචනේ වැරදියට අල්ලගත්තොත් තියෙන ටිකත් නැති කරගනි. අඩමානට කියලා කිව්වේ ඒකේ තියෙන ස්වභාවය. ඒකේ තියෙන ලක්ෂණය. නමුත් අපි තුල තියෙන්න ඕනේ ස්ථිර හැඟීමක්. ස්ථිර හැඟීමක් තියෙන්න ඕනේ. මම යන්තම් මේ දැන් මේ ඉන්න යන්තම් බේරිලා මම ඊළඟ පාරත් බේරුමක් හරි ගස්ස ගන්නවා. ඒකට තියෙන්නේ මේ භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ කෙරෙහි, බුදුරජාණන් වහන්සේ කෙරෙහි හිත පහදවා ගැනීම, ශ්‍රද්ධා. ධර්මයේ හොඳින් දැන ගැනීම නෑ. ශ්‍රද්ධා ළඟට සීලේ සිල්වත් බව ධර්මයේ හොඳින් දැන ගැනීම සුත. ඊළඟට දානේ පුරුදු කිරීම, ත්‍යාගය. ඊතනත් ඕනේ. මොකද්ද? ප්‍රඥා. ප්‍රඥා කියන්නේ යම් කිසි විදියක. ඒතකොට පේනවා නුවණක්
ඕනේ මයි තමන්ව බේර ගණ්ඩ. එදකොට ඒ විදියට මේ පහන් සිත ඇතිකරගෙන යන්න දැන් පරිසරයක් තියෙනවා කෙනෙකුට ඕන්නම්. ධර්මියත් තියෙනවා. ධර්මය ඉගෙන ගන්න අවස්ථාවත් පුරුදු කරනවා. එතකොට මේ පහන් සිත ඇතිකර ගන්න තවත් උපකාරී වෙන දෙයක් තියෙනවා. මොකද්ද? අකුසලේ ආදීනව දැන සිටීම. දැන් බුදුරජාණන් වහන්සේ අපිට නිරේගන විස්තර කරලා දෙනවා. ඒ මොකද්ද කියන්නේ? පවෙහි ආදීනව. එතකොට බුදුරජාණන් වහන්සේ අපිට තිරිසං අපාය ගැන විස්තර කරලා දෙනවා. ඒ මොනවද? පවෙහි ආදීනව නරක නපුරු විපාක. പ്രേත ලෝකი ගැන විස්තර කරලා දෙනවා. දැන් പ്രേත වස්තු වල තියෙන මොකද්ද? പ്രേත ඉන්නේ විස්තර. പ്രേත ආත්මවල ඉපදිලා විඳින දුක් තියෙන්නේ. මේ සමහර මිනිසුන්ගේ ඇඟට പ്രേතෝ බැල්ම හෙලනවා. තුවාලි සමීප වෙන්නේ නැහැ. බෙහෙත් දාන ඇයි අර හැරෝ ටික പ്രേතයක් අකා ඉන්නේ. මේ මිනිසුන්ගේ ඇඟේ තියෙන්නේ. එතන මියගේ පිළිතුරු ගොඩාක් දුක් විඳිනවා. ඒ ඇත්ත කතා. නිරේ විස්තර, අසුර ලෝකේ විස්තර මේ ධර්මයේ තියෙනවා. මේ විස්තර කර කර බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. හරි බිහිසුණු සසරක් මේ. මේ පව කරන අයගේ පස්සේ දුක එනවා කියනවා. අර කරත් අර ගුණා කරත්ටි බැඳලා දැන් ගුණාට ලොකු බරක්. කරත්ටි බර උහුලගෙන බර දරාගෙන යන ගුණාගේ පාය පිටු පස්සෙන් කැරකෙන්නේ මොකද්ද? රෝදේ. මේ ගුරාට පුළුවන් ද රෝදේ බැහැර කළා දුවන්න? බෑ. ඒ වගේ පස්සෙන් එනවා කියනවා. ඊළඟට බුදුරජාන් වහන්සේ දේශනා කරනවා මේ අළු යට තියෙන ගිනි පුපුර වගේ තිබිලා පස්සේ පුච්චගෙන යනවා කියනවා. ඊළඟට තියෙනවා පව් කරද්දි මධුවා මඤ්ඤති බාලෝ යාව පාපන්න පච්චති. මේ පව විපාක දෙනකන් අඥාන පුද්ගලයා හිතන්නේ හරි රසවත් දෙයක් හැටියට කියනවා. ඊළඟට බුදුරජාන් වහන්සේ දේශනා කරනවා මේ කිරි මිදින්නෙහි. දැන් කිරි ටිකට උදේ මුහුන් දැම්මම නම් හවස මිදිලා. ඒ වගේ මේක වෙන්නේ නැහැ කියනවා. මේක ගන්නට අලු යට තිබුණා මගේ තිබිලා වෙලාවට ඉස්මතු වෙලා යන මේ මොනවද කියන්නේ? අකුසල්වල විපාක ආදීනවය. එතකොට බුදුරජාණන් වහන්සේ මේ ආදීනවය පෙන්වා දීලා දේශනා කළා තියෙන මොකද? අප තුල ඒ ස්වභාවය තියෙන නිසා ඒකෙන් බේරෙන්න. එතකොට ඒව අහලා ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කරනකොට මේ විස්තර අහලා ඔන්න අපි ගත්ත නිරේ කතා විස්තරය අහනවා. අහල ඔන්න අකුසල් තියෙන එක්කෙනාට බයක් හට ගන්නවා. අපේ මෙහෙම ලෝක තියෙනවා. එහෙනම් මම නම් මේවට යන්න කැමති නෑ. ඕන් අකුසලෙන් බේරිනවා. ඒතර අකුසලෙන් බේරින්න උපකාරී වෙනවා ආදීනවය දැන ගැනීම. ඒතර සතුන් මරීමෙන් බේරින්න උපකාරී වෙනවා ආදීනව දැන ගැනීම. හොරකම් කිරීමෙන් බේරින්න උපකාරී වෙනවා ආදීනවය දැන ගැනීම. වැරදිකාම සේවනෙන් බේරෙන්න උපකාරී වෙනවා ආදීනව දැන ගැනීම. බොරුවෙන් වංචාවෙන් බේරෙන්න උපකාරී වෙනවා ආදීනවය දැන ගැනීම. මත්පැන් මත්ද්‍රව්‍ය වලින් බේරෙන්න උපකාරී වෙනවා ආදීනව දැන ගැනීම. ඒ ආදීනව නැත්තම් අපි ආදීනව කවුරු කිව්වේ නැත්තම් අපි කවුරුවත් දන්නේ නැහැ. සාමාන්‍යයෙන් අපේ හිතේ ස්වභාවය අපි හිතිච්ච දේ කර කර හිටපොයි නේද? අපි හිතිච්ච හිතිච්ච විදියට ජීවත් වෙච්ච අය. එහෙනම් ඒ පුරුදු නැද්ද අපි ළඟ? ඒ පුරුදු තියෙනවා. එහෙනම් අපි කොච්චර දුරට ඒ පුරුදු වලිනුත් බේරෙන්න ඕනේ. හිත අකුසලට නැඹුරු වෙලා තියෙනවා. ඒකෙනුත් බේරෙන්න ඕනේ. ඊළඟට පරිසරයෙන් උදව්වක් නැහැ. ඒකෙනුත් බේරෙන්න ඕනේ. අමා ධර්මයේ ඉගෙන ගත්තට මතක හිටින්නේ නැහැ. ඒකෙනුත් බේරෙන්න ඕනේ. මේ ධර්මයේ හැසිරින්න ආසා තිබ්බට කරගන්නත් බෑ. ඒකත් ප්‍රශ්නයක්. ඉතින් මේ ඔක්කොම මැද්දේ නේද කරන්නේ? එහෙනම් අපිට ගොඩාක් උදව් වෙන එකක් තමයි අකුසලයක්
අකුසලේ විපාක දැනගෙන තමා තුලේ අකුසල් තියෙන බව දැන ගැනීම. දැන් අපි තාවකාලිකව සංවර වෙලා ඉන්නවා. තාවකාලිකව සංවරලා ඉන්නවා. මේ එතකොට මේ සංවරකම බොහොම සුළු වේලාවකට පෙන්눔 කරන එකක්. එතකොට දැන් අපි එළියට යනකොටම අපි කියමු කවුරු හරි කෙනෙක් අපේ අපි නිර්පරාදී අපිට බයිනවා. එතකොට මේ සංවරකම නැති වෙන්න බැරිද? පුළුවන්. මේ වගේ ඊ වෙන්න පුළුවන් ඒවා. ඒ නිසා මං කිව්ව දොන්න පළවෙනි අනුත මේ අපිට තියෙන දැනට තියෙන පළවෙනි එකම ගත්ත අර අවබෝධ කළ යුතු ආකාරයට ප්‍රඥාව නැහැ. ඔන්න එක. දෙවෙනි එක මොකද්ද? සිතේ තියෙනවා පැහැදීමක්. මේ පැහැදීම වචන වලට අයිති එකක් නෙමෙයි. ඒක මේ හිතක ඇති වෙන්න ඕන එකක්. ඒ පැහැදීම තියෙන්නේ අඩ බාණ්ඩිට. එකක්. ඊළඟ එක. ඊළඟ එකම තුන්වෙනි එක මොකද්ද? ඔව්. අකුසල් තියෙනවා. ඒතර අකුසල් ගැන ආදීනෝයි දන්නේ නැත්තම් එයා අකුසල් ප්‍රහාණය කරගන්න දක්ෂ වෙන්නේ නැහැ. අකුසල් අඩු ගානේ මග අරගන්න දක්ෂ වෙන්නේ නැහැ. අකුසල් මග අරගන්න දක්ෂ වුණේ නැත්තම් දැන් පළවෙනි එකක් නැහැ. ප්‍රඥාවක් නැහැ. පැහැදීමත් බල සම්පන්න නැහැ. ඒ ඕන කෙනෙකුට මේ පැහැදීම විඳින්න පුළුවන් නම් ඊට පස්සේ අකුසල් නම් තියෙන්නේ මේ අකුසල් තියනවා කියන එකේ තේරුම මොකද්ද? එයා දුකයි දුකට හේතුවයි පවත්වනවා. දුකයි දුකට හේතුවයි පවත්වනකම් එයාට විරුද්ධ මොකද්ද? නිරේ. එහෙම නැත්නම් තිරිසඟ පාය. එහෙම නැත්නම් ප්‍රේත ලෝකේ. එහෙම නැත්නම් ආසුර ලෝකේ. එතකොට බලන්න මේ වර්තමාන මිනිස්සයාට මේ ධර්මී කරා යන්න තියෙන හැකියාව අඩුයි කියන එක පැහැදිලි එකක් නෙමෙයිද? මම කිය එක දැන් අපිට කෙලින් නැත්තම් හිතෙන්න පුළුවන් අපිත් මිනිස්සු. මීට කලින් හිටියෙත් මිනිස්සු. බුද්ධ කාලේ හිටියෙත් මිනිස්සු. ඒ මිනිස්සුත් අපි වගේම කෑම බිව්වා. ඒ මිනිස්සුන්ට තිබුණේ ඉන්ද්‍රිය හයයි. අපිට තියෙන්නේ ඉන්ද්‍රිය හයයි. ඒතර මේ බණ අහලා මේ මිනිස්සු අවබෝධ කළා. අපිට මොකෝ බැරි. එහෙම හැඟීමක් එන්න බැරිද අපිට? පුළුවන්. නමුත් අපි ඒක කරගන්න යද්දි තමයි තේරෙන්නේ අපිට ඒක වෙන්නේ නැහැ කියලා. එතකොට තමයි තේරුම් ගන්න ඕනේ එහෙනම් අපේ අඩුව මොකද්ද? ප්‍රඥාවේ අඩුවක් කියලා. ප්‍රඥාව අඩු වෙච්ච ලෝකේ ශ්‍රද්ධාවට පැමිණෙන්න තියෙන ඉඩකඩත් අඩු වෙච්ච ලෝකේ අකුසලුත් ඒ කියන්නේ දුක දුකට හේතුවක් විතරක් පවතින ලෝකේ ඒ ලෝකෙට අයිති සෑම දෙයක්ම තියෙනවා. මොනවද තියෙන්නේ? මේ අමනුස්ස ප්‍රශ්න, ඊළඟට රටේ ප්‍රශ්න, ශාරීරික ප්‍රශ්න, මානසික ප්‍රශ්න, මේ සෑම දෙයක්ම එකම එකතු වෙලා තියෙනවා. බුද්ධ කාලෙත් මිනිස්සුන්ට කායික ප්‍රශ්න තිබ්බා, මානසික ප්‍රශ්න තිබ්බා, අමනුෂ්‍ය ප්‍රශ්නත් තිබ්බා. හැබැයි ඒ කාලේ මෝරපු නෙළුම් වගේ මිනිස්සු හිටියා. හිරු රැස් විහිදිනවා වගේ බුද්ධ වචනේ ඇහුණා. එතකොට ඒගොල්ලෝ අවබෝධ කළා. නමුත් අර පොදුවේ සමාජයේ විඳින ප්‍රශ්න ටික වින්දා. එහෙම වුණ නැද්ද? දුර්භික්ෂ වලට මොන දුන්නේ නැද්ද ඒ කාලේ මිනිස්සු? ස්වාභාවික විපත් වලට මොන දුන්නේ නැද්ද? ගංගාතුරු වලට මොන දුන්නේ නැද්ද? නියන් වලට මොන දුන්නේ නැද්ද? මොන දුන්නා? නියන් සායකට මොන දුන්නනේ රජගහනුවර. මොන දීපු කාලේ බුදුරජාණන් වහන්සේ වැඩියා. චාරිකාවේ වැඩලා. චාරිකාවේ වැඩලා යද්දී නිගණ්ඨනාත පුත්‍රට ආරංචි වුණා. ආරංචි වුණ නිගණ්ඨනාත පුත්‍රය තමන්ගේ භක්තිකයෙක් අඬගහලා කිව්වා, ඔන්න දැන් අවස්ථාව කිව්වා. ශ්‍රමණ ගෞතමයන්ට දැන් ඔන්න වාදෙට හොඳ අවස්ථාව කිව්වා. මොකද්ද කියලා ඇහුවා. දැන් ගිහින් අහපන් කිව්වා. ශ්‍රමණ ගෞතමයන් ගාවට ගිහිල්ලා, ස්වාමීනි ඔබ වහන්සේ මිනිස්සු කෙරෙහි කරුණාවන්තද කියලා. එතකොට ශ්‍රමණ ගෞතමයේ කියාවි, ඔව් තථාගතුරු කරුණාවන්තයි කියලා. එහෙනම් ඊට පස්සේ අහන්නේ කිව්වා, එච්චර කරුණාවක් තියෙනවා නම් මේ කණ්ඩ නැති කාලේ
මේ කූපන් වලින් යාන්තම් හාල් ටිකක් අරගෙන ජීවත් වෙන කාලේ මේ ලুকু සංග පිරිසක් එක්ක මේ ගෙවල් ගාණි යන්නේ මොකෝ මේ මිනිස්සු යාපුව ඉල්ල ගන්නද? කරුණාවක් පැත්ත පලාති නෑ නෙමේ කියලා කියන්නේ කිව්වා. එතකොට ගිල ගන්න බැරුවයි කිව්වා. වමාර ගන්නත් බැරුවයි කිව්වා. ඊට පස්සේ උඹ හැමතැනම ප්‍රසිද්ධ වෙයි කිව්ව මේ නම සමන ගෞතමයන්ව වාද කළා පෙරදුවා කියලා. ඉතින් මේ මේ මිනිස්සයා මේක අහගත්තා. අහගෙන වාදෙට ගියා. ගිහින් ඇහුව එකපාරට ස්වාමීනි ඔබ වහන්සේ මේ මිනිස්සයන් කෙරෙහි අනුකම්පාවෙන් යුක්තයිද? එතකොට බුදුරජාන් වහන්සේ උත්තර දුන්නා පින්වත මේ ලෝකේ යමක් කෙරෙහි අනුකම්පාවෙන් ලෝකේ යම් කිසි අනුකම්පාවෙන් යුක්ත නම් ඒ අනුකම්පා කරන අය අතර එක්කෙනෙක් මං කිව්වා. ඊට පස්සේ ඇහුවා එතකොට මේ වගේ පායන කාලෙක දුර්භික්ෂ කාලෙක ආහාර පාන හිඟ කාලෙක කූපන් වලින් යැපෙන කාලෙක එදා වේල කඳ නැති මිනිස්සුන්ගේ ගෙවල් ගාන ගිහිල්ලා ඒ මිනිස්සු ව්‍යාපෘ ටිකක් අරගෙන මේ පෞල් විනාශ කරන්නේ ඇයි කියලා ඇහුවා. එතකොට බුදුරජාණන් වහන්සේ උත්තර දුන්නා පින්වත ඔය කියපු කාරණාව මේ පෞල් විනාශ වෙනවදයි කියලා ඒකෙන් ව්‍යාපෘ එකෙන් බත්කටක් පූජා කරාම විනාශ වෙනවද කියලා මම බලනවා කිව්වා. දැන් මම බලනකොට දැන් ආපස්සට කොහෙද ඒ වුනේ කියලා එහෙම කල්ප 92ක් මම ආපස්සට බැලුවා. දැන් කිව්වා එක එක්කෙනෙක් නැහැ කිව්වා. උයාපු දානියන් බත්කට පූජා කිරීම හේතුවෙන් විනාශ වෙච්ච නැති වෙච්ච එක්කෙනෙක් නැහැ කිව්වා. හැබැයි විනාශ වෙන්න කාරණා තියෙනවා කිව්වා. පෞලිම හට ගන්නවායි කිව්වා. පෞලි විනාශ කරන එක. එහෙම නැත්තම් කුමන්ත්‍රණ වලට අහු වෙනවා කිව්වා. එහෙම නැත්නම් ආණ්ඩුවේ ගැට වලට අහු වෙනවා කිව්වා. සතුරු කරදර වලට පාත් වෙනවා. මෙහෙම කියලා කිව්වා අටවෙනි එක අන්තිමේක අනිත්‍ය කිව්වා. මේ එකකටවත් අයිති නැහැ කිව්වා. උයා පොදියක් දීලා පිරිහීමක් වෙන්නේ නැහැ කිව්වා. උදේ මේ මිනිස්සේ පහදිනවා. එතකොට බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරනවා. මේ මිනිස්සේ සුවාන් වෙනවා. බලන්න වෙනදී. එතකොට බලන්න ඒ කාලෙත් බුදුරජාණන් වහන්සේ කෙරේ අපහදවන්න කතන්දර කොච්චර ගියාද? ඒ නිසා නමුත් ඒ කාලේ මිනිස්සුගේ මම කිව්වේ ඒක අර ප්‍රඥාව පිටලා තිබ්බා. දැන් මේ කාලේ අර ධර්මයේ ඉගෙන ගත්ත කෙනා ධර්මයේ තුලින් මෝරන්න ඕනේ යම් කිසි ප්‍රමාණයකට හරි. ඒකෙන් ධර්ම ඉගෙන ගත්තට පස්සේ මේවා කුසල් මේවා අකුසල් මේවා හොඳදී මේක නරකදී මේක යහපත් මේක අයහපත් කියලා යම් කිසි විදියකට මෝරන්න නැත්තම් එයා ලපටි නම් එයා මෝරලා නැත්තම් එයා මෝරණ දවසක් ඇත්තිත් නෑ. එතකොට මේ ජීවිතයේදී ඒ ඉගෙන ගන්න ධර්මයේ තුල තමන්ටමයි මේක කරගන්න පුළුවන්. මේක බාහිර කෙනෙක් කරන්නේ නැහැ. ඒකයි මේ ධර්මයේ ඉගෙනILLි වැදගත්කම තියෙන්නේ. මගේ ළඟට ආව එක අම්මා කෙනෙක්. හරි දුකසේ. අවිල මට කිව්වා අනේ ස්වාමීනි මගේ අතින් විශාල වැරද්දක් වුණා. අම්මකට කියලා ඇහුවා. මම භාවනා පන්තියකට ගියා. ගිහිල්ලා මං වාඩි වෙලා භාවනා කරනවා. මම මොකද වුනේ ඉතින්? මං භාවනා කරද්දී මගේ මේ කකුල හිරි වැටිලා වේදනාවේ හරි කැක්කුමේ මං හිටියේ. මට ඉතින් අමාරුවෙන් ඉඳලා මම කකුල චුට්ටක් දිග අරලා ආයෙ නවා ගත්තා කිව්වා. එතකොට මං භාවනාව කමට හඳින්න ගිහිපු වෙලාවේ එහාඳුර කිව්වා මං බලන් හිටියේ සෝවාන් වෙන්න ඕන මෙන්න තීද්දි කකුල දිග ඇල්ල මේවා කරපු නිසා ඒක මිස් වෙලා ගියා ඔයාට කියලා. තියා අම්මා ඒක දැඩි ලෙස අදහගෙන මට කියනවා අනේ ඉදා මම කකුල හිමම නවාගෙන හිටියා නම් ඒ වේදනාව විශ්වසගෙන වාන් අද සෝවාන් නේද? එතන මොකද්ද මේකේ හේතුව? ඒ ධාම කියන කෙනා දන්නෙත් නෑ සෝවාන් කියන්නේ මොකද්ද කියලා. ආපු කෙනා දන්නෙත් නෑ සෝවාන් කියන. හිතන්නේ අර ගොඩාක් දුරට දැන් ප්‍රචලිත වෙලා තියෙන භාවනා කරගෙන යනකොට අරමුණ නොදෙනි යනවා. අරමුණ නොදෙනි ගියාම ඒ කියන්නේ තමන්ගේ කයත් නොදෙනි යනවා සිතත් නොදෙනි යනවා. මේක තමයි මාර්ගය කියලා ඵලය කියලා හිතන් ඉන්නේ.
ඒ නිවන අරමුණු කියලා වුණා කියලා මතක කරගෙන ඒකට කියන්නේ ලෞකික අනිමිත්‍ය සමාධියක්. ඒකේ කිසිම චෝවාන් මාර්ගයක් අහලකවත් නැහැ. ඉතින් ඒ නිසා ඒ වගේ වුණාම ඒ රැවටෙනවා. ඉතින් ධර්මයේ ඉගෙනගත්තු නැති කෙනෙක් තමයි අර ගිහිල්ලා භාවනාවට වාඩි වෙන්නේ. ධර්මයේ දන්නේ නැති කෙනෙක්. එතකොට එහෙම වාඩි වෙලා එතනදී ආයතන හරි මට මේක වෙන්න ඕනේ දැන්. ඇයි අනිත්‍යයත් කියනෝනේ. දැන් ධර්මයේ මෙහෙම කළා කය නොදැන ගියා, ඊට පස්සේ ඇඟ නොදැන ගියා, හිතන එක තියෙන්නේ ඒක නොදැන ගියා, නිවන අරමුණ වුණා කියනෝ. එතකොට මේ විග්‍රහය නිකන් පේන්නේ අහගෙන ඉන්න කෙනෙකුට තේරෙන්නේ මොකද්ද? මේක හැබැයි එකක් කියලා. නෑ නිවනක් පේන තේමානේ නෑ. එතකොට ඒ රැවටින්නේ මොකද හේතුව? ධර්මය නොදැන සිටීම. ඒ නිසා මම ඉක්මනින් ඉක්මනින් බුද්ධ දේශනා ටික පරිවර්තනය කළේ. ඒ බුද්ධිමත් කෙනෙකුට ඕන නම් කියවගත හැකි ඇත්ත කොහෙද තියෙන්නේ කියලා. ඇත්ත කොහේ තිබ්බත් ඇත්ත ඇත්තමයි. ඒකං හි සච්ඡං නදුතියමත්ති. සත්‍ය වනාහි එකකි දෙකක් නැත්තේය. ඉතින් ඒ නිසා මේ බුද්ධ දේශනා එකක් වෙලා අද්දකීම තව එකක් වෙන්න විදියක් නැහැ. ඊළඟට බුද්ධ දේශනාවෙන් ගන්න එකක් මිසක් අත්දැකීමක් නිසා දේශනාවකට යනවා කියලා එකක් නැහැ. මම ඔබට මේකට තවත් කාරණයක් කියන්නම්. පරිනිබ්බාන සූත්‍රයේ තියෙනවා බුදුරජාණන් වහන්සේ අවසාන කාලේ හිරණ්‍යවති කියන නදියට ගියා. හිරන් අර කලන්තේන්ද්‍රති කාලේ හිරණ්‍යවති නදියෙන් පැන් පහසු වුණා. පැන් වැළඳුවා. ගොඩට වැඩියා. වැඩල දැන් අහිංසකව වැඩ ඉන්නවා. සංඝයා අහිංසක ඉන්නවා. ඔතනින් එනවා මල්ල රාජපුත්‍රයෙක් පුක්කුස කියන නමින්. මේ මල්ල රාජපුත්‍රයා බුදුරජාණන් වහන්සේවයි සංඝයා ඉන්න සාන්ත ඉරියව්ව දැක්කා. දැකලා අතිශයින්ම චිත්ත ප්‍රසාදයට පත් වුණා. පත් වෙලා කිව්වා ස්වාමීනි මේ සාන්ත විහෙරණ ඇති ශ්‍රමණයන් දැකීම හරි හිතට හරි සැනසෙල්ලක්. මට භාග්‍යවතුන් වහන්සේ මේ ඉන්න හැටි දැක්කහම මට මතක් වෙනවා ආලාර කාලාම කියපු කතාවක්. එයා ඉන්න කාලේ ආලාර කාලාම දවසක් භාවනා කරගෙන හිටිය පාරක් අයිනේ. එතනින් ගියා කරත්ත 500ක්. සද්ද කරගෙන ඉතින් කරත්ත යන සද්ද ඇහෙනවනේ එකක් දෙකක් ඇහෙන. දුවිලි තැඟට වැදිලා. ඉතින් ওই පිටිපස්සේ මං ගියේ. මං ඊට පස්සේ ටිකක් වෙලා මම මෙයා ගාව ඉති නැවතිලා ආලාර කාලම ඇස්සැරියා. ඊට පස්සේ ඇහුවා ස්වාමීනි මෙතන ඉස්සරහෙන් කරත්ත 500ක් ගියා දැක්කද? නෑ කිව්වා. දෙඟු වහන්සේගේ ඉතින් කරත්ත 500 මේ යනවා ඇහුන්නේ නැද්ද? නෑ කිව්වා. ඊට පස්සේ ආවා එතකොට ඔබ වහන්සේ හිටියේ සතපිලාද? නෑ කිව්වා. ඔබ වහන්සේ හිටියේ 100ද? ඔව් 100න් කිව්වා. එතකොට හිතන්න ආලාර කාලම සෝවන් වෙලාද? නෑ. සකදාගාමි වෙලාද? නෑ. අනාගාමි වෙලාද? නෑ. රහත් වෙලාද? නෑ. එහෙනම් මොකවත් මගපල නැතුව අරමුණු නොදෙනී ලස්සන් තින්න පුළුවන්. එතකොට අද වෙන්නේ ඒ වගේ ඒවා විතරයි. ඒතර ඒවට ගොඩක් අය රැවටෙනා. මං නම් අර ඵලයටපත් වුණා, මේ ඵලයටපත් වුණා කීකේ රැවටි රැවටි රටවට යනවා. මොකද හේතුව මේ සමාධිය ගැන තියෙන වෙනස්කම් දන්නේ නැති එකයි, ඒ ගැන ධර්මයෙන් විස්තර කරලා තියෙන දේවල් දන්නේ නැති එකයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ චතුරාර්ය සත්‍ය දන්නේ නැති එක කොටින්ම චතුරාර්ය සත්‍ය තුල අරමුණු නොදෙනී යාම නිවන කියලා දේශනා කළා නේ. ඒක තියෙන්නේ කොහොමද? තණ්හක්ඛයෝ නිබ්බාණං. මොකද්ද? තෘෂ්ණාව ක්ෂය වීම නිවන. හැබැයි මෙහෙම එකක් වෙනවා. දැන් සමහර කෙනෙකුට භාවනා කරද්දී දැන් භාවනා කරද්දී සිතේ නිවරණගේ යම්කිසි නිවරණගේ යටපත් වීමක් වෙනවා. නීවරණංගේ යටපත් වීමට ඇති වෙන සංසිඳීමක්. ඒ සංසිඳීමට රැවටෙනවා තමන් පිරෙන්නේ නැහැ කියලා. ඒක හරියට කොහොමද අර ඉර්ධිපල ලැබලා හිමාල වනයෙන් මල් ගිනාපු පොඩි නම වගේ. හිමාල වනයෙන් මල් ගිනාපු පොඩි නම පෙරහංකඩේ පිටින් ගුරුනාන්සේට දුන්නනේ මල් පූජා කරන්න කියලා. එතකොට ගුරුනාන්සේ මල් ටික පූජා කළා මල් ඉවර වෙන්නේ නැහැ.
ඊළඟට කිව්වා පොඩි නම ඉවර වෙන්නේ නැහැ නෝ මල්. ස්වාමීනි උක අනිත් පැත්ත හරලා ගසන්න කිව්වා. ගැසුවා. ගැසුවාම මල් ඉවර වුණා. ගුරුනාන්සේ බැලුවා මගපල් ලැබුණා නැහැ. කිව්වා මේ පොඩි නම අප්‍රමාදී වෙන්න නැත්තම් ඇහැ කන වෙච්ච ස්ත්‍රියකට කැඳ හද හද දෙන්න වෙයි කිව්වා ගිහියෙක් වෙලා. තමන්ගේ හිත ගැන විශ්වාස කළා හිතුවා තමන්ට අකුසල් හටගන්නේ නැහැ කියලා. ඒ මොකද්ද? ඒක තමයි ලෞකික සමාධිය හැටි. ඒ ලෞකික සමාධියත් එක්ක හිතේ ඇති වෙන සාන්ත බවට තමන් ලකුණු දා ගන්නවා. ඒකෙන් ඒක වෙන්නේ. චතුරාර්ය සත්‍ය නැති වුණාම වෙන දේ. ඒ නිසායි මම අපි හැමතිස්සම කියන්නේ සම්මා දිට්ඨියෙන් තොරව මේක මොකවත් ස්ථිර යමක් ලැබෙන්නේ නැහැ කියලා. ඒ අතරේ තමයි මේ කරගන්නේ. ඒ නිසා අපට සම්මා දිට්ඨිය දිනු කරගන්න, චිත්ත ප්‍රසාදයේ ස්ථිරව පාත්වා ගන්න, අකුසල් ප්‍රහාණය කරගන්න වාසනාව ලැබේවා. ඊළඟට අපි දැන් කරන්නේ භාවනා. මේ භාවනාවේදී අපි මේ විදර්ශනා භාවනාව සමත භාවනාව කියලා දෙකක් ගැන කතා කරනවා නේද? සමත භාවනාවට කියනවා චිත්ත භාවනාව කියලා. චිත්ත භාවනාව කියන්නේ මොකද? සිත වැඩි වීම. ඒ කියන්නේ සමත භාවනාවෙන් කෙරෙන්නේ මොකද්ද? ඔව් සිතේ ස්වභාවය දියුණු වෙන එක. ඒතර සිතේ ස්වභාවය දියුණු කරා යන්නේ නැත්තේ නීවරණ නිසා. එතකොට නීවරණ කියලා අපි කියන්නේ කාම අරමුණු වල හිත විසිරෙන එක. එහෙම නැත්නම් අවතාරහ ද්වේෂේ ගැටීම. එහෙම නැත්නම් නිදිමත, කම්මැලිකම. ඊළඟට එහෙම නැත්නම් පසුතැවිල්ල එක්ක ඇති වෙන සිතේ වික්ෂිප්ත බව. එහෙම නැත්නම් මේක හරියන එකක් නෙමෙයි කියලා සැක කර කර ඉන්න එක. ඉතින් මේ වෙන් තමයි සිතේ දියුණුව වැලකිලා තියෙන්නේ. සිත තැම්පත් කරන්න පුරුදු වෙනකට සමත භාවනාවට කියනවා චිත්ත භාවනා. ඒකත් බුද්ධ දේශනාවට අයිති. මොකද සමහර මත තියෙනවා බුදුරජාන් වහන්සේගේ දේශනාවට සමතය අයිති නැහැ, විදර්ශනා විතරයි කියලා. ඒක වැරදි අදහසක්. බුද්ධ දේශනාව තුළ සීල, සමාධි, ප්‍රඥා කියලා තුනක් කතා කරනවා. එහෙනම් සීල ප්‍රඥා විතරක් වෙන්න ඕනේ, සමාධි නැතුව. සීල, සමාධි, ප්‍රඥා කියලා කතා කරනවා. එතකොට සමාධියට මොකද්ද කියන්නේ? චිත්ත භාවනා, සමාධි වැඩි වීම. විදර්ශනාවට කියනවා ප්‍රඥා භාවනා. ඒ විදර්ශනාව මොකද්ද වෙන්නේ? ප්‍රඥාව වැඩෙනවා. දැන් මම කිව්වේ එක දැන් වර්තමානයේ ගොඩාක් කෙනෙක් සෑහෙන උත්සාහ කළොත් සමහරට චිත්ත භාවනාව ඇති කරගන්න පුළුවන්. විදර්ශනාව හැටියට මේ ලෝකේ සම්මත වෙලා තියෙන දේ තුලත් ගොඩාක් විට යන්නේ අරමුණු නොදන්න තැනට මිසක් වෙන දෙයකට නෙමෙයි. මොකද අරමුණු සාමහර විට මේක නිකන් අර ඒ කියන්නේ ආර්ය සත්‍ය අවබෝධය ගැන හිතන්නේ නැතුව නිකම්ම මේක නිකන් ඇති වෙනව නැති වෙනව ඇති වෙන නැති වෙන කියලා අපි නිකන් කල්පනා කරලා ඔය විදිහට හිතනකොට සාමාන්‍යයෙන් ඇති වෙන නැති වෙන පේන ඕන කෙනෙකුට. දැන් අපේ ජීවිතේ අපේ වයසට යෑම අපි හොඳට තේරුම් ගත්තොත් මේ වයසට යන බව අපිට දකින්න බැරිද? යම් කිසි ප්‍රමාණයකට තේරුම් ගන්න පුළුවන්. මේ දැන් කාලය ගැන කල්පනා කළොත් දැන් ඔන්න අපි දැන් ඔන්න ඊයේ හිටි කොහෙද? දැන් ඉන්නේ කොහෙද? මේ හවස වෙනකොට වෙන්නේ මොකද්ද? රැය කොහෙද? මේ කොච්චර වේගින් හැම සිද්ධියක්ම වෙනස් වෙනවද කියලා අපිට සාමාන්‍ය මිනිස්සු හැටියට තේරුම් ගන්න පුළුවන්. මේව ප්‍රඥාවට ඍජුව බලපාන්නේ නැහැ. ප්‍රඥාවට ඍජුව බලපාන්නේ කුසල් වැඩිම පිණිසත්, අකුසල් දුර්විම පිණිසත් උපකාරී වෙන ප්‍රඥාව. එතකොට දැන් අපි විදර්ශනා හැටියට අපි ඇස, කන, නාසය, දිවකය, මනස ගැන විදර්ශනා කරනවා. ඒකෙන් බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? අපි මේ අනිත්‍ය වූ, අනිත්‍ය වීම නිසා දුක් වූ, ඒ නිසා තමාගේ වශයෙන් පවත්වා ගන්න බැරි මෙබඳු දෙයක් නිසා නේද මම මේ රැවටි රැවටි යන්නේ කියන එක තේරුම් ගන්නයි. ඒකින් තමයි ප්‍රඥා වැඩෙන්නේ. එහෙම නැතුව මේක දැන් අපි අනිත්‍යයි අනිත්‍යයි කියලා මෙනෙහි කළ පමණින් ප්‍රඥාව තියෙන. නමුත් අපිට වෙන ක්‍රමයක් ඇත්තෙත් නැහැ.
මොකද දැන් අපිට මේ අනිත්‍යෝ අනිත්‍ය අනිත්‍යයි කියලා ඔක කියෝල හරියන්නේ නැහැ. ඔක බලන්න තියෙන්නේ කියනවා. බලන්න කියලා ටෙලස්කෝප් එකකින් බලන්නේ. එහෙම බලන්න කියලා අමුතු ඇහක් නැහැ. ඒ ඇහ ලැබෙන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරලාට පස්සේයි. ඒකට කියන්නේ ධම්මචක්ක. ධම්මස ලැබෙන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධයෙන්. හේතුන් නිසා හට ගන්නවාද යමක්? හේතු නැතිවීමෙන් ඒ නැති වෙන ස්වභාවය යුක්තයි කියලා. ඒකට සල්ලගත්ත ගමන් කුසල කුසල් ටික ගන්නට අල්ලගන්න පුළුවන්. එතෙක් තමයි තියෙන්නේ. ඉතින් ඒ නිසා මේ අපි මේ අනිත්‍ය ගැන, ඒ කියන්නේ දැන් අපි දන්නවා ඇහැ. ඇහැ අපිට හොදට දැන් අපි දන්නවා ඇහි රෝග හට ගන්නවා නේ. දැන් සාමාන්‍යයෙන් අපේ ඇහි මෙහෙම වුණාට වෙන කෙනෙකුගේ ඇහක් දැක්කොත් ලස්සන ඇහක් මොකද්ද හිතෙන්නේ? දැන් විශේෂයෙන් පිරිමින්ට වඩා ස්ත්‍රීන් කැමතිනේ ඇස් වලට. අපි ගත්තොත් ඒ ආශ්චර්යාගේ වගේ ඇහක් දකින්න සාමි වෙණිය ඇහක් මට තිබ්බා නම් කියලා කෙනෙකුට හිතෙන්න බැරිද? මෙවැනි නිල් පාට ඇහක් මට තිබ්බා නම්. නමුත් ඒ ඇහි මේ ඇහි අතර කිසි වෙනසක් නැහැ. ඒ ඇහත් උපන්න ඇහක්. මේ ඇහත් උපන්න ඇහක්. උපන්නේ ලක්ෂණය මොකද්ද? ඒ උපන්නේ හේතු නිසා. ඒතර ඒ හැයි විශේෂයෙන් පේන්න හේතුනේ මොකද්ද? කලින් ආත්මිකයා ඇහෙන් රවල බලල නැහැ. නපුරු විදියට බලල නැහැ. මෛත්‍රියෙන් බලලා ඒ විපාක. එතකොට ඒ ඇහත් මේ ඇහත් ඇතර ඒ දෙකම කර්ම විපාක. ඊට පස්සේ කර්ම විපාකයෙන් ලැබිච්ච ඇහි ස්වභාවය මොකද්ද? ඇහෙන් දිරලා ජන ස්වභාවයේ ඇලෙඩ වෙන ස්වභාවය. දැන් සමහරුන්ට ඇහැ තියෙනවා. ඇහැ හරි විදියට පේන්නේ නැහැ. සමහරුන්ට උච්චර වයසට ගියත් අවුරුදු 90 ඉන්නවා. ඇහැ හොඳට පේනවා. නමුත් මේ හැම ඒ පෙවුනත් නැතත් ඇහි ලක්ෂණය මොකද්ද? ඇහැ බිඳී යාම, නැසී යාම. ලෝක කිසි දවසක කිසි කෙනෙකුගේ ඇහැක් ආරක්ෂා කරන්න පුළුවන් උනේ නැහැ. එතන ඉබඳු ස්වභාවිකින් යුක්තයි මේ ඇස කියන එක හිත යමුකට විමසීම විදර්ශනාවට අයිති එකක්. එතන ඒ විදර්ශනාව පාරේ යද්දිත් බැරිද? බස් එකේ යද්දිත් බැරිද? පුළුවන්. දැන් ඊළඟට කන් දෙක ගත්තොත් දැන් තමාගේ හිතර නෙමෙයි ලෝකයේ යම් ඇහක් ඇද්ද? ආධ්‍යාත්මික වේවා, බාහිර වේවා. ඒ සියලු මැස් වල තියෙන එකම රටාව. දැන් කන ගත්තොත් ඒ කනේ දැන් අපිට සමහරට ඇහෙනවා. සමහරුන්ට පොඩි කාලෙම කන් ඇහෙන්නේ නැහැ. සමහරුන්ට කන් රෝග හට ගන්නවා. ඊට පස්සේ කන් රෝග නිසා දුක් විඳිනවා. කොහොම හරි කොහොම වෙලා ඒ කන ටික ටික වයසට ගිහිල්ලා කන මැරෙන්න යනවා. දැන් හිතන්න මෙහෙම අපිට මේ ඇස් දෙක මැරි යන එක මොන යම්ම ක්‍රමයකින්වත් වළක්වන්න පුළුවන්ද? අපි යම් කිසි ක්‍රමයකට උත්සාහයක් ගන්න නැද්ද? උත්සාහයක් ගන්නවා. නමුත් අපිට උත්සාහයක් ගත්තට මේ උත්සාහය බොහොම පොඩි කාලයකට තියෙන පුංචි පැලස්තරයක් තියෙන්නේ. මේ උත්සාහය දිගටම පවත්වන්න බෑ. එහෙම මැරෙන අවස්ථාවක් එනවා. කණේ රෝග හටගන්න එක වළක්වන්න අපි උත්සාහ ගන්න නැද්ද? උත්සාහ ගන්න. ඒක කොච්චර උත්සාහ ගත්තත් ඒ උත්සාහය తాවකාලික ಉಪකාරී වෙනවා. නමුත් ඒකේ දිගින් දිගටම ගෙනියන්න බෑ. හේතුව ඉපදිච්ච වෙලාව ඉඳලයා වයසට යනවා. වයසට යන්න මේ ඉන්ද්‍රිය ශක්තිය දුර්වල වෙනවා. ඉන්ද්‍රිය ශක්තිය දුර්වල වෙන්න රෝගවලට භාජනය වෙන ස්වභාවය වැඩි වෙනවා. ඒක නවත්තන්න බෑ කාටවත් ලෝකේ. එතකොට එහෙම වෙනවා. ඊට පස්සේ නාසිත් එහෙමයි. නාසයත් ඒ දීර්ඝ කාලිනව ඒ කියන්නේ නිරෝගීව පවත්වන්න බෑ. ටික කොම වෙලා වයසට යනකොට මේ නාහෙන් ගඳ සුවඳ මොකුත් දැනෙන්නේ නැතු වෙනවා. දැන් මොන අපි දිව වැඩ කරනවනේ හොඳට. මේ වෙලාවේ අපි දිව වැඩ කරන නිසා තමයි කතා බස් කරන්නේ. කන්නේ බොන්නේ. දැන් මොන ටික අපි ඇඳට වැටෙන දවසක් එනවා අපි කාටත්. ඔබටත් වෙනවා මටත් වෙනවා. එදාට මේ දිව මැරෙනවා. දිව මැරෙන දවසක් එනවා. දිව මැරුණම මොකද වෙන්නේ? දිව හොල්ලන්න බෑ. දිව හොල්ලන්න බැරි වුණාම මොකද වෙන්නේ? කතා කරගන්න බෑ.
ගිලින්ඩ බෑ. ගිලින්ඩ බෑ. දැන් හපන්න එපෑයි ගිලින්ඩ නම්. එතකොට මොකද වෙන්නේ? අපි ජීවත් කරවන්න මොකක්ද දැන් කරන්නේ මේ කාලේ? එතකොට කටට බටේ දාන්නේ නැහැ. නහයින් බටේ දාන්නේ. දැන් දිව යටට හැකිලිනවා. නුකුත් කරගන්න. එහෙනම් දිව මැරෙන ස්වභාවය යුතු එකක්. එතකොට දැන් රස දැනින දැන් රස දැනින දිවටනේ. එතකොට මේ දිව මැරෙන ස්වභාවය යුතු එකක්. එතකොට විදර්ශනා කියලා කියන්නේ මේවා මැරෙන ස්වභාවයෙන් යුතු අනිත්‍ය ස්වභාවයෙන් යුතු දේවල් කියලා තමන් නුවණින් විමසීම. නුවණින් විමසීම. දැන් අපි ශාරීරියේ ගම්මු. අපි පොන්චි කාලේ හිතු මනාපෙට දුවිය පැන්නේ නැද්ද? දිව්වා පැන්නා, ඕංචිලි පැද්දා, ඕංචිලිලින් වැටුණා, ගස් නැග්ගා, ගස් වලින් වැටුණා, දිව්වා වැටුණා, නැගිට්ටා. එහෙම වුණේ නැද්ද අපිට? වුණා. එන්න මොකද වෙන්නේ? වායසට යනකට තමයි ඔක තේරෙන්න ගන්නෙ. වායසට යනකන් තේරෙන්නේ එහෙම වෙයිද කියලා. හයියෙන් යන්න බෑ. කොන්ද ඇවිලිනවා. ධන ගහගත්තාම ධන ගැස්සුවාම නැගිට ගන්න බෑ. ධනිස් දෙක නවාගෙන පොඩි වෙලාවක් ඉන්න බෑ. ඉරසි මේ ඔක්කොම කැක්කුම් කරනවා. මොනවද මේ? ජරා. ජරාවට බඳුන් වීම. ඔහොම වෙලා 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 ඊට පස්සේ අතපය වැඩ කරන්නේ නැතුව යනවා. ඉතිමින් හිමින් මැරෙනවා. මේ කයට ඇති දේවල්. ඒත් හිතේ ස්වභාවය ගමු. අපි දැන් කයේ ස්වභාවය අපිට පේනවා. කයේ ස්වභාවය අපිට පේනවා. මොකද්ද මේ? අපිට මැරි නායකේ ඇස් දෙක මැරිලෙනවා පේන්නේ නැද්ද අපිට? කන් මැරෙනවා, නාසය මැරෙනවා, දිව මැරෙනවා, කය මැරෙනවා. තේරෙනවා. අපිට හිතගෙන පේනවද? නෑ. එතකොට අපිට තේරුම් නැති වුණාට අපි වැඩිපුර ඇලිලා ඉන්නේ ශරීරයටද හිතටද? සිතට. අපි සිත මම කියලා වැළඳගෙන ඉන්නවා. සිත පිළිබඳව එතකොට අපි කය ආතරින් ලෑස්ති වෙන්න පුළුවනි. නමුත් අපි සිත ආතරින් ලෑස්ති නෑ. ලෑස්ති නෑ. ඒකයි. නමුත් අපි දැන් උන නිින්ද යනවා අපිට. නිින්ද යන්න අපි ලෑස්ති නැද්ද? නිින්ද යන්න ලෑස්ති. එතකොට කයක් ගැන දන්නේත් නෑ. හිතක් ගැන දන්නේ. නමුත් අපි දන්නවා ආය ඇහැරිනවා කියලා. ඒ නිසායි බය නැත්තේ. අපි කම් බැරි වෙලත් අපි හිතනවා දැන් නිින්ද යනවා. ආය නැගිටින්නේ නෑ. මැරෙනවාමයි. නිදාගනිද යා? නෑ. මං හිතන්නේ ආය නිදාගන්න ලේසි වෙයි කියලා. අනිත් නිදි කරන්න හැදුවත් කියයි බෑ බෑ නිදි කරන්න නෑ මම මැරෙවි කියන නිඳ ගියොත්. එතකොට එච්චරටම අපි හිත නැති වෙයි කියලා බයයි. නමුත් සමහර අරමුණු වලින් අපිට අරමුණු ගනිද්දී හිත භාවනාවක හිත නැති වුණත් කෙනෙක් ආශා කරනවා එකට ඒ පැවතුම් තුළ අපිට හානියක් නෑ නේ ෂෝක් නේ කියලා මම නැගිටින්නේ නෑ නිඳ ගියා වගේ නේ කියලා. එතකොට එහෙම වුණා කියලා අපේ අවබෝධයට රුකුලක් නෑ. නමුත් හිතට තියෙන ඇල්ම නැති වෙන්න ඕනේ. එතකොට ඒක එක එකට වෙනව නෙමෙයි හිමින් හිමින් පියවරින් පියවර ඔක වෙයිනි. නමුත් මේ හැම එකකම තියෙන අනිත්‍ය තේරුම් ගන්න ඕනේ. බුදුරජාන් වහන්සේ එක තැනක දේශනා කළා මහණෙනි කෙනෙක් ආත්මයකට ආසනම් තමන්ය කියලා තමන්ගේ කියලා යමකට කැමතිනම් කයට ආසා කළාට කමන්නේ කිව්වා. ඒ කය අවුරුදු 10 15 20 30 50 60 තියෙනවා එයාට පේනවා. නමුත් යා හිතට ආසා කළ යුතු නෑ කියනවා. ඇයි? සිත වහ වහ වෙනස් වෙනවා කියනවා. සිත පවතින්නේ වඳුරෙකුගේ ස්වභාවයෙන් කියනවා. වඳුරා එක අත්තක් අල්ලගෙන ඉඳලා ඊළඟ අත්තට යනවා අර අල්ලපු එක අතෑරලා. ඒ අත් අල්ලගෙන ඉඳලා ඊළඟ අත්තට යනවා ඒක අතෑරලා. සිතේ වගේ කියනවා එක අරමුණක් අල්ලන් ඉන්නවා ඒ අරමුණ අනිත් වෙනකට ඊළඟ අරමුණ අල්ලනවා කියනවා ඒ අරමුණ අනිත් වෙනකට ඊළඟ අරමුණ අල්ලනවා කියනවා ඒ අරමුණ අනිත් වෙනකට ඊළඟ අරමුණ ඒ ස්වභාවයෙන් හිත පවත්වන මිසක් හිත විනාශ නොවී පවතින එකක් නෙමෙයි කිව්වා. එතකොට බලන්න දැන් විදර්ශනා වඩන කෙනා එහෙනම් මේ ආයතන 6 ගැනම ඇත්ත ස්වභාවය දකින්න ඕනේ. ඒ අත්‍ය ස්වභාවය ඒ විතර නෙමෙයි බදකින්න තියෙන. එයා බාහිරිකෙත් දකින්න ඕනේ.
දඟමට ඇහැට පේනවා රූප. ඇහැට පේන රූප දැන් බලන්න හිතලා මිනිස්සු ගෙවල් පරණුන එකට ගෙවල් කඩනවා ආයි හදනවා. දැන් අපි පොඩි කාලේ දැකලා තිනවා කේම්බ්‍රිජ් වාහන ඊළඟට අර ඉබ්බා වගේ තිබිච්ච ටැක්සි දැන් දකින්නවත් තිනවද? වෙච්ච දෙයක් නැහැ. එහෙනම් මේ දැන් තියෙන වාහන වලටත් ඒක වෙනවා. ඉස්සර තිබිච්ච දේවල් වලට වෙච්ච දෙයම දැන් තිනේවට තිනවා. මේ ගුණ නැගිලි ඔක්කොටමත් වෙනවා. ඉතින් මේ හැමදේම අනිත්‍ය ලෝකෙට අයිති දේවල්. අනිත්‍ය ලෝකෙට අයිති දේවල් අනිත්‍ය වෙනකොට මං කිය එක කිව්වේ ප්‍රඥාව තියෙන කුසල් මුල් කරගෙන කියලා. අනිත්‍ය වෙනකොට ඒ අනිත්‍ය වෙන දේ අවබෝධ කරගන්නවා මිසක් ඒක මගේ කියලා ගන්නෙ නෑ. ඒ අනිත්‍ය වෙන දේ මගේ කියලා ගත්ත කෙනාට සමහර විට අකුසල් රැස් වෙන්න පටන් ගන්නවා. අකුසල් රැස් වෙලා මේ මට අයිති දේ ගත්තා, මගේ දේ පැහැර ගත්තා, මට අහිමි කළා, මම මේක අතාරින්නේ නෑ, මං ජාති ජාතිත් පස්සෙන් එනවා කියලා ගන්නවා. මොකක්ද ඒ කලේ? හිමෝඩකම. ඇයි මේ ඇහැ අනිත්‍යයි කියලා දන්නේත් නෑ, ඇහැට පේන දේ අනිත්‍යයි කියලා දන්නේ නෑ, කනානිත්‍යයි කියලා දන්නේ නැත්නම් කනට ඇහෙන දේ අනිත්‍යයි. කනට ඇහෙන දේවල් අපිට මොන තරම් ඇහිලා තියෙනවද? දැන් බලන විතර අපි පොඩි කාලේ අපිටත් වඩා, ඒ කියන්නේ අපේ අම්මලා තාත්තලාගේ කාලේ අපිට මතකයි, අපි පුංචි කාලේ අපේ තාත්තලා සින්දු කියන්න කියන අපි තාත්තලාට පොඩි කාලේ. ඉතින් අපි තාත්තා සින්දු කියනවා. ඒ සින්දු ඔක්කොම පරණ සින්දු. එදී ජයමාන කාලේ රුක්මනී දේවිගේ සින්දු කියන්නේ. දැන් කවුරු අහනවත් තියෙන දේවා අනිත්‍ය වෙලා ගියා. ඕන අපේ කාලේ ආවා, අපි ගෙවල් වල ඉන්න කාලේ චාර් ජෝතිපාල, ඇන්ජලිල්ලා ඒ කට්ටිය සින්දු කිව්වා. ලතා මංගේෂ්කාර්ලා ඒ කාලේ, මොහොමඩ් රාෆිල් ඔව් අපි ආයෙත් රස කර කර දැන් ඉවරයි. අනිත්‍ය වෙලා ගියා. මේ කාලේ රටී නැති නම් තියෙන රටී නැති අහඬ විලි ලැජ්ජා සින්දු තියෙනවා. අපි හිතනවා ඇයි කොහොමද මෙවුවා මේ ළමයි එක්ක එකතු වෙලා අහන්නේ කියලා. එතකොට ඒ වගේ මේ කාලේ සින්දු වෙනවා. එහෙනම් මේවත් කලකදී අනිත්‍ය වෙලා යනවා. මං කල්පනා කරන මේ ගායකයොත් මැරුණා. ඒ ගීතත් නැති වුණා. අපිට බැනපු අය හිටියා ඒගොල්ලොත් නැහැ. දැන් වර්ණනා කරපු අය හිටියා ඒගොල්ලොත් නැහැ. එහෙනම් මේ අහන කරන දේවල් ඔක්කොම අනිත්‍ය වෙලා යනවා. නාසීර දැනෙන ගඳ සුවඳත් ඒ විදිහටම අනිත්‍ය වෙලා යනවා. දිවට දැනෙන රසයත් ඒ විදිහටම අනිත්‍ය වෙලා යනවා. ඒ අනිත්‍ය වීම මේ ලෝකේ ස්වභාවික දෙයක්. ඒතර මේ අනිත්‍ය දේවල් හරහා නේද අපි ඔක්කොම මේ පැටලිලා ඉන්නේ අර්බුදවල. එක්ක ඇහැට පේන රූපයක පැටලිලා, එක්ක කනට ඇහිච්ච ශබ්දයක පැටලිලා, එහෙම නැත්නම් නාසිර දැනුණු ගන්ධ සුගඳක පැටලිලා, එහෙම නැත්නම් දිවට දැනෙච්ච රසයක පැටලිලා. දැන් රසය නිසා මිනිස්සු පව කරගන්නේ නැද්ද? ගුණා පව කරගන්නවා. දැන් ගෙවල් ගත සමහරට අම්මට දානේ මේ ආහාරෙද ලුණු ටිකක් දාන්න බැරි වෙනවා. මොන තාත් වෙනවා ගෑම කන්න. කෑ ගහනවා. මේ ගෑන්ට ලුණු ටිකක් දාගන්න බැරිද මේකට කියලා. වෙන්නේ නැද්ද ගෙවල් වල? වෙනවා. සමහරට අපි රසට කියලා හිතාගෙන ඔක්කොම ලෑස්ති කරලා තුන පහ කුඩු ඔක්කොම හදලා රසට හදා. මට මතකයි ගෙදරදී දවසක් අපේ අම්මා කිව්වා මේ බණ්ඩක් හදන්න පුළුවන් රහට කියලා. අපේ අම්මා බණ්ඩ එකක් හැදුවා. බණ්ඩක එක රුසුණා. ඒක මොකද්ද කරන්න තියෙන්නේ? ඉවසන්ට නේ. එතකොට ඒ අම්මා කියන්නේ දැන් අපිට ගහුවොත් තොපි සෙල්ලම් කළා තොපි නිසා තමයි මේකට එහෙම වෙනවද නැද්ද? වෙනවා. අපි හිතෙන් මවා ගන්න කෑම එක හැබෑවට නැහැ. අනිත්‍ය වෙලා යනවා. ස්පර්ශිත එහෙමයි. අපි හිතෙන් මවා ගන්න, හිතෙන් ආස කරන ස්පර්ශයේ හැබෑ ලෝකේ නැහැ. අපි ස්පර්ශයට ආසයි කියමු. ඕන අපි ඇඳට හොඳ මෙට්ටියක් දැම්මා. විනාඩි 10කට තුනකට මේ මෙට්ටි සනීපයි. එක මිරියෙන් ගොඩාක් වෙලා ඉන්න එකට මොකද වෙන්නේ? අනිත් පැත්තේ හැරෙන්න හිතෙන්නේ නැද්ද? ඉස්පර්ශේ තමන්ටම පීඩාවක් වෙනවා. ඉස්පර්ශේ අනිත් වෙනවා. සිටිවිලිත් එහෙමයි. එතකොට නමුත් අපි මේ වට තමයි අහුවෙලා පැටලි පැටලි යන්නේ.
යම් කිසි කෙනෙකුට ප්‍රඥාවෙන් මේක බලන්න පුරුදු වුණොත් ඒ කියන්නේ මේවා අනිත්‍ය වෙවී යන දේවල් කියලා බලන්න පුරුදු වුණොත් ඒ විදිහට සීකරන්න පුරුදු වුණොත් එතකොට මෙනෙහි කරන අපි හිතේ පුරුදු වෙලා තියෙන මේ විදිහට නෙමෙයිනේ අපි පුරුදු වෙලා තියෙන්නේ අනිත්‍ය විමසලා සීකරන්න නෙමෙයි මොකද පුරුදු වෙලා තියෙන්නේ ආස්වාදේ අපි ඉස්සර මෙහෙමයි කෑවේ හරි රහයි ඒ මොකද්ද ආස්වාදේ අපි ඉස්සර මෙහෙම අපි කට්ටිය පොඩි කාලේ එකට ලස්සනට හිටියා සෙල්ලම් කරමින් දැන් මේ මෙනෙහි කරන්නේ මොකද්ද අපි ඉස්සර අරහි ගියා මේ ගියා අයිස්ක්‍රීම් කෑවා මොකද්ද මෙනෙහි කරන්නේ ආස්වාදේ අපි ඉස්සර ගියා මියුසිකල් ෂෝ බලන්න මෙහෙම විනෝද වුණා මොකද්ද මෙනෙහි කරන්නේ ආස්වාදේ මිසක් මේවා වෙනස් වෙලා ගියා නේද කියලා හිතන්නේ ඒක නොසිතන තාක් ප්‍රඥාවට ඉඩක් නැහැ ප්‍රඥාව කියන එක තමන්ට උරුම වෙන්නේ තමන් හිතන රටාවෙන් අපිට මතකයි මම ඉස්සර ওই පිටකොටුවේ යද්දි අපිට පේනවා ඕගොල්ලන්ටත් පේනවා ඒවා පාරේ බඩු විකුණන මිනිස්සු සමහරු බෙල්ට් ඔයිනේ බඳින බෙල්ට් විකුණනවා සමහරු බෙල්ලේ දාන ටයි විකුණනවා සමහරු ෂර්ට් විකුණනවා සමහරු ඔරලෝසු විකුණනවා සමහරු පෑන් විකුණනවා සමහරු ලෙන්ස් විකුණනවා සමහරු තොප්පි විකුණනවා මේ පාර අයිනේ ඇවිදෙවිද කෑග ගහ විකුණනවා ඉතින් මං යන ගමන් ඒ සමහරු ස්විප් විකුණනවා පාර යන ගමන් බලබල කල්පනා කරනවා මේගොල්ලෝ තව අවුරුදු පහකින් මෙතන ඉඳීද මේගොල්ලෝ හැමදාම මෙහෙම අවුවේ ඉඳලා එයි දැන් ඔහොම පිටකොටුව හරහා මං පන්සලට ගිහිල්ලා මෙහෙම නහයට ඇඟිලි දාලා බලනවා කළු පාටයි දුම ගිහිල්ලා ඉතින් මං මේ මිනිස්සු යන ගමන් බල කල්පනා කරනවා මේ මිනිස්සු අවුරුදු පහකින් මෙතන ඉඳීද දැන් ජීවිතයේ එදිනෙදා ජීවත් වෙන්න මේක කරනවා අයි අවුවේ කට්ට අවුවේ වේලි වේලි මේ ජීවත් වෙන්න ටික කාලෙකදී මම හිතුවා මේ මම රටාවට නම් මේ මිනිස්සුන්ට එච්චර කල් ඉඳ නම් බෑ කියලා හැබැයි දුක් විඳ කරගුට්ටන් ගෑයි ඉතින් රස්සාව කරනවා ටික කාලයක ගොයේ මිනිස්සු ඒ නිසාම ඒ දුවිල්ලම මේ ආශාස කළා ලෙඩ හැදින්න බැරිද දුක් විඳින්නේ නැද්ද මං කල්පනා කරද්දී කොහොම ඉඳලා මේ මිනිස්සු හම්බ කළා මොනවා හරි මේ එක්කෝ ඒ ජීවිත රටාව ඉඳලා ඔහොම මෙල්ල කොහේ ඇවිත් දන්නේ ඔහොම ඒ කල්පනා කර කර තමයි අපි පාර ගියේ දැන් ගිහිල්ලා බැලුවොත් මේ මිනිස්සු කවුරුත් නැහැ ඔක්කොම මෙරිලා කර්මානුරූපෝ කොයි කොයි හරි ඊළ හැම තිස්සෙම තියෙන අනිත්‍යයක්. හැබැයි මේ අනිත්‍ය මේ හැම තිස්සෙම සිද්ධ වෙන අනිත්‍ය දකින්ද තමන්ගේ විමසීමේ හැකියාව දියුණු කරගත්තොත් අන්න වාසිය. මොකද ඒ හැකියාව තමයි කවදා හරි තමන්ව මේකෙන් ඈතර කරවන්න උදව් කරන්නේ. ඒ හැමතිස්සෙම අපි මෙනෙහි කරලා තියෙන මොකද්ද ආස්වාදේ ආස්වාදේ නිසාමයි ආය ආයේ ප්‍රාර්ථනා කරන්නේ ආය ආයේ ඔබ මට බිරිඳ වේවා ලබන ආත්මෙ ඔබ මගේ සැමියා වේවා ඔබ මගේ දරුව ආය ආයේ ප්‍රාර්ථනා කරනවා නේද ආය ආයේ ප්‍රාර්ථනා කර කර යන්නේ ආස්වාදේමයි ආස්වාදේ ප්‍රාර්ථනා කරනකම් මෙයාගේ හිතෙන් මේ එකකටවත් මේ යථා ස්වභාවය පේන්න සූදානම් වෙයිද නෑ එහෙනම් ඒකයි විදර්ශනාවට කියන්නේ ප්‍රඥා භාවනාව කියලා. ඉතින් මේ විදර්ශනාව තවත් ගැඹුරෙන් පුළුවන් කරන්න. කොහොමද ඇහි රූපයයි මං ඇහෙන් රූපේ දකිනවා. ඇහි තනිත්‍යයි රූපෙත් තනිත්‍යයි. ඒතර ඇහි රූපයයි දෙක සම්බන්ධ කරලා දෙන්නේ විඥානේ. මේකත් මේ අනිත්‍ය වෙලා නිකන්නේ කියලා තවත් ගැඹුරට පුළුවන්. ස්පර්ශය, විඳීම්, සංඥා මේ ඔක්කොමත් මෙනෙහි කර කර යන්න. අපි බුද්ධ දේශනාවල ඔබට මේවා කියා දීලා තියෙනවා. එතකොට මේව හිමින් පුරුදු කරද්දී මේ අනිත්‍ය ලෝකෙක සිද්ධ වෙන මේ රටාව තුළ තමන් මේ මුලා වෙලා මේ ගමන යන්නේ කියලා අවබෝධයන්නේ මේ නිකන් ඡායා මාත්‍ර හැඟීමක් ඇති වෙන්න බැරිද අපිට මේ මුලා වෙච්ච ගමන මේ යන්නේ මේකේ අර්ථයක් නැහැ මේකේ සාරයක් නැහැ මේක හරියට මොකක් වගේද පිපාසිත මුවෙක් මිරිගුවක් පස්සේ යනවා වගේ. ඇයි මිරිගුව පේන්න ඉස්සරහට යනවා. ඉස්සරහට යන්න කාන්තාරේ.
ජලේ නෑ. ඒ වගේ අපි තාසා කර කර ඉස්සරහට ආවා. දැන් ගිවිච්ච කල්ප ගාන මෙපමණ කල්ප ගානක් කියලා නෑ. අතීතේ මෙච්චරයි කියලා නෑ. මේ ගිවාපු කාල පරිච්ඡේදයේදී අද හොඳ නෑ හෙට හරියයි කීකෙනේද අපි ආවේ. අපි ආ අදන දුකක් තමයි. හෙට මේ දුක ඉවරේ. මේ සසරේ දුක ඉවර වෙන්නේ හේතු නැතිච දවසටයි. ඒ නිසා ඉබඳු සසරක අපි යන ගමනේ අපට ප්‍රඥාව දියුණු කරගන්න වාසනාව ලැබේවා. සාදු සාදු සාදු.